ඉස්මාන්ට ඔන්ලයින් කැම්පසා එතනේ විෂයන් හයක් කරනවා ගිනුම් කරණය සමඟ ගනිතය විද්‍යාව ඉතිහාසය සිංහල ඉංග්‍රීස් කියෙන විශෂන්ට එකක උගන්නවා තකොට ඒවාගත් මේ වගේම තිරි ලාස්සෙක්කුත් යනවා ඒවගේම ෆ්‍රී කලාස්ෙක්කුත් යනු යි ඕෝකට තකොට ඒවට සම්බන්ධ වඩ පුළුවන් එහම සම්බන්ධෙන්ට අවශ්‍ය කට්ටේට අදාලා ලිංක එක ම තවම ොහොතකින් මේක දානෝ කට්ටෙ මේ කලාස යන ගුපය මේ ලාස ගැන අතර තුරේද කොටඒ මේ ගුප් එක ොයින් ට ල කො ඒ එකර ජොයින් ටර තොකට විෂයන් හයක් පිළිබඳ තොරතුර දැනගණඩ පුලුව. ඊට අමතරව මගේ පන්තියේ මේ පන්තියට තීරි වල ට එකකතුෙන්න්නට ඔන්න මේ නම්බර එකට දැනුම් දෙන්නට තරේඒකට්ටටත් මේ ලාස එකකට සම්බන්ධෙන්න්න පුළන් යි ඇතරපොත අපි ගිය සතිය පා ආරම්භ කරා ගිනුම් කරන කොට සාකච්ඡා කරගනෙන්ට එනද ගිනුම් කරනය හැඳින්වීම ගිනුම් කරනේ අරමුණු අවශ්‍යතා ඉට පස්ස ගන දිනු හා සිදුවම් කියන්න මොනවාද වත්කම් වගකීම් කියන්නේ මොනවද හිමිකම් කියන තැනතමා අපි අතරේ මට මතක හැටියට ඒව නේද ඉටපු ලමෙ කියන්න හිමිකම් තැනේ අපි අතර කර තියෙන්නේ හිමිකම්්‍රයිට් එතකරමංකකාවර මගේ රෙජිස්ටර් ලයින්න ළමයි ්‍රීනයම් කර ගන්නඩ ඔකට්ටියගේ මම දුන්න ඇට්මිෂන් නම්බටකට හරිද? මිෂ ම්බ එකට ව රීනයම් කරගන්ඩ අකේ නමයිති අංකයක් මම දීලතිනවා අකේ කුත් එක් නමතිය අංකයක් දීලතින රජිස්ටේෂ නම්බර එකක් ඒකට මෙකරග මාරු කරගන්න රීනයම් කරගන්නඩ දැගන්නකොට හරි හෙකවට අපි ගියසතියේ මත්කම් වගකීම් ගැන සම්පූර්ණයෙන් කතා කරා ඉටවස් අපි හිමිකම් ගැන කතා කරලා අවසාන කර හිමිකම් තමයි ිම්මල නෝි එක න්න දැපි හිමිකම්ල සටහන දුන්නද හිමිකම් කියනන්නේ මොකක්ද ගෙන එක මට පැහැදිලි කරා නම් මතකයි සටහන දුන්නද කියන්න චුට්ටක් හිමිකම් වලට දරල සටහන දීලතිනවද එතන මොකද දරුවනේ හිමිකම් කියලකිවේ ව්‍යාපාරය අයිතිකරුවන් වෙනුවෙන් තියාගෙන ඉන්න වත්කම් ප්‍රමාණය තමා හිනිිකම කියකිවේ නේද ව්‍යාපාරය අයිතිකරුවන් වෙනුවෙන් ය ඉන්නත්කම් ප්‍රමාණයට ඒක යන්නේ ව්‍යාපාරයයි ව්‍යාපාරයෙන් අයිතිකරුවන්ට දන්ට තියෙන දෙවල්ටික තමා හිමිකම විදිහට අපි ප්‍රකාශ කරන්න ශොරි ර අපි හිතමකු අයිතිකරු ඉන්න. අයිතිකරු ව්‍යාරයට යොදවනවා රුපියල් ලක්ෂය ව්‍යාපාරය යෙදවගන්න රුපියල් ලක්ෂයක් එහෙනම් ව්‍යාපාරයේ පොත්තුල සටහන් කරගන්නවා ව්‍යාපාරයට ලක්ෂ යදපු ගම ව්‍යාපාරයට මුදල් ලක්ෂයක් කම්බෙන සිගියයි කරදාන ලක්ෂයක් කම්බෙර හරි ඒ වගේම ව්‍යාපාරයේ ලියා ගන්නවා ව්‍යාපාරයේ පොත්වල සටහන් කරගන්නවා මෙයා ව්‍යාපාරය අයිතිකරට රුපියල් ලක්ෂයක් දෙන්ට තියෙන ව බැඩීමක් ඇතියෙන. ඇ ඒ එකට අපිකි නමුකක්ද හිමිකම ව්‍යපාරය අයිතිකර ව්‍යපාරයට මුදල් දෙන්න ව්‍යාපාරය මුදල් සම්පත වත්කම වැඩි වෙනවා කෘපියල් ලක්ෂකකි එහෙනම් හැබැයිඒ ලක්ෂ යදවෙකවුද යිතිකරු එෙනම් අයිතිකරුට රුපියල් ලක්ෂයක් දෙන්ට ව්‍යාපාරය බැඳලා ඉන්න. තෙරනාද අන්න එහෙනම් මේ දීර බැඳීම. ව්‍යාපාරය අයිතිකරුට ගිවීමට තියෙන වටිනාකම නැත්තන් මේ ව්‍යාපාරයේ තියෙන වත්කම් වලින් අයිතිකරු වෙනුවෙන් තියාගෙන ඉන්න ප්‍රමාණයට අපි කියනවා හිමිකම කිය අයිට එන අදාාපුොල මයිනු්‍රයාාගන්ට හිමිකම යි් අප ඇතිල සටහන සම්පූර්ණ කර ගම හිමිකම ලියන්ට ව්‍යාපාරක්‍යපා හිමිකරුවන් වෙනුවෙන්්‍ය හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය පවතින වත්කම් ප්‍රමාණය පවතින වත්කම් ප්‍රමාණය හිමිකම ලෙස හැඳින්වේ. හිමිකම ලෙස හැඳින්වේ බලඩ පුතේ අයිතිකරු ප්‍රාග්ධනය මේ ප්‍රාග්ධන වි රුපියල් ලක්ෂයක් යොදව වන මුදල් කියන්න මකද පුතේුවත්කමක්. නේද? මුදල් කියන්නේ වත්කම එහෙනම් ව්‍යාපාරයේ මුදල් වත්කම වත්කම් පොච්චරත් තියනත් දැන් වත්කම් තියෙන ලක්ෂයක් මොනවද මේවා මුදල් හිමිකම කොච්චරත් තියනල්දැ ලක්ෂයක් තියෙන මකක්ද හිමිකම කියන්නේ ව්‍යාපාරයෙන් අයිතිකරුු දෙන්ට තියෙන මුදල හිමිකම ලක්ෂයක් තියෙන එහනම් බලන්ඩ මොකද වෙන්නේ. මේ අවස්ථාවේද ව්‍යාපාරයේ වත්කම් සමාන වෙනවා හිමිකම් වලට ඔන්න මේක වැඩිදියුණු කරලා තමා දරුවනේ අපි ඊළඟ මාත්තුකාව ද දිනය කතා කරන ගිනුම් කරන සමය කරන නිර්මාණ වෙලා තියෙන් මං එදා ඔතෙන්ටනකම් පැහැදිලිරස්. නෑද මේ හිමිකමත් එක්ක බැඳිල තමා මේ වත්කම් ඒනමකක්ද හිමිකම කියනමකක්ද. ව්‍යාපාරයේ අයිතිකරුවන්ට දෙන්න තියෙන වත්කම් ප්‍රමාණ? මේ ව්‍යාපාරයේ සම්පූර්ණ මත්කම දැන්ක කියද ලක්ෂය මේ ලක්ෂයම තියන් ගන්න කාඩ දෙෙටද කවුරු වෙනුවෙන්ද අයිතිකරුට දෙන්න ඒකයි වත්කම ලක්ෂයයි හිමිකමත් ලක්‍ෂයයි කකිලකිය මේ වෙනස් වෙන සංයුතිය අපඒ ගිුම් කරන සමී කරන පාඩේදී අද දවස අප ඉළඟට සාකච්ඡා කරන හරිදපුතේ යි එහනම් උදාහරනැක්ලියකට මේකට උදාාරණැකයාගම උදාහරණ කියකිලන්න මොකද ප්‍රස්නේ කවු දෙයා තරින්දු ඇයි දෙමොක් දෙගැටලුව ප්‍රශ්නත්වනම් පැහදිල සටහන් කරන්න දියගට උදාහරණය ව්‍යාපාරයක ව්‍යාපාරයක් සඳහා අයිතිකරු රුපියල් ලක්ෂක ප්‍රාග්ධනයක් යොදවා ඇත ව්‍යාපාරය සඳහා අයිතිකරු රුපියල් ලක්ෂක ප්‍රාග්ධනයක් යොදවා ඇත එසේම එසේම ව්‍යාපාරයේ රුපියල් පනස්දහක බැංකුුණයක් ලබාගෙන ඇත ව්‍යාපාරයේ රුපියල් පනස්දහක බැංකුනයක් ලබාගෙන ඇත බැංකුණ අයක් ලබාගෙන ඇත බැංකුුණයක් ලබාගෙන ඇත යටින් ලියගන්ඩ ඒ අනුව ඒ අනුව මුළු ඒ අනුව ඉහත ව්‍යාපාරයේ වත්කම් ඉ ව්‍යාපාරයේ වත්කම් සමානයි ඉහත ව්‍යාපාරයේ වත්කම් වටිනාකම සමානයි එක්ලක්ෂ පනස්දාහයි යටින් ගියගන්නක පැහැදිලිවෙන් එකක්ලක්ෂ පනස් දාහයි ඉට පසලියගට එයින් එයින් අයිතිකරු යෙද වූ වටිනාකම රෘපියල් ලක්ෂයයි බාහිරින් ලබාගත් ණය රුපියල් ප දායි බාහිරින් ලබාගත් ණය රෘුපියල් පනස් දාහයි වචරෙන් හොමලයාගඩු පනස්දාහයි ඉරවසි අටිල්ලියන්ට ඒ අනුව ඒ අනුව ව්‍යාපාරයේ එක්ලක්ෂ පනස්දාහක් වන වත්කම් වලින් වත්කම් වලින් රුපියල් පනස්දාහක් බැංකෝට ගෙවීමට බැඩී ඇත රපියල් පනස්දාහක් බැංකුවට ගෙවීමට බැඳී ඇත එය ව්‍යාපාරයේ වගකීමකි අපි ද වගකීම් ගැ දන්නවා එය ව්‍යාපාරයේ වගකීමකි් එය ව්‍යාපාරයේ වගකීමකි ඒ අනුවඒ අනුව මෙම අවස්ථාවේ දී අයිතිකරුවන් වෙනුවෙන් ව්‍යාපාරයේ පවතින වත්කම්ප්‍රමාණය මෙ ම අමස්ථාවේදී. අයිතිකරුවන් වෙනුවෙන් ව්‍යාපාරයේ පවතින වත්කම්ප්‍රමාණය අයිතිකරුවන් වෙනුවෙන් ව්‍යාපාරයේ පවතින වත්කම්ප්‍රමාණය කොච්චරක් වෙනද. රෘපියල් ලක්ෂයකි වත්කම්ප්‍රමාණය, රෘපියල් ලක්ෂයකි. ඒනම් හිමිකම සමානයි රුපියල් ලක්ෂයයි හිමිකම සමානයි රුපියල් ලක්ෂයයි. ඔය මම කියපු විස්තරේ උදාහරණයක් දීලා ඒක ගණන්ටික බෙදල බෙදලා කිව්ව කතන්දරේ ඒ අනුව හිමිකම සමානයි රුපියල් ලක්ෂයයි අපි ඊට පල්ල හැන් ගිනුම් කරන සමීකරණයක් ලියාගම ඕකට ඒ අනුව ම පල්ල චයතන් පාල් පිණිලියාගන්ඩ ඒ අනුව වත්කම් වගකේම් හිමිකම් කමාදරලියගට වත්කම් වගකේම් හා හිමිකම්. අතර පවතින සම්බන්ධතාව පහත පරිද්දි නිරූපණය කළ හැකිය, පහත පරිදි නිරූපණය කළ හැකිය. එකල මේක ලියාගන්ට වත්කම් සමානයි හිමිකම් දන වගකීම් වත්කම් සමානයි හිමිකම් දන වගකීම් වත්කම් සමානයි හිමිකම් දන වගකීම් අරි එනං ඔය ව්‍යාපාරය මිකම කොච්චරත්ති දරුවෝ ලක්ෂයක් තියෙනවා වගකීම කොච්චරත්තියෙනාද පනස්දාහක් තියෙනවා එන අපට මුළු වත්කම් සංක්‍යාව අපට හම්බෙනවා එක් ලක්ෂ පනස්දාහයි. හරිද එක් ලක්ෂ පනස්දහක වත්කමක් තියෙනවා අදද පුතේ එන අපි හිමිකම් ගැනවේ සාකච්ඡා කරේ ඒතුළින් අපි ගිනුම් කරන සමීකරණයටත් කොඩ්ඩක් අත පොව්වා මේ ගැන අපි වැඩිවිස්තර දවසු මහතිකින් පටන්ගන්න පාඩමේදී සාකච්ඡා කරන. හරිද දරුවෝ ර හරි දි මංකවන එකොළලාහවසරේ මන්ට අපි දහයව වසරේ ඉන්ඳල තම උගන්නට පටන් අතබද දහය වසරය කොට සරියටට අවබෝධ කරගන්න ඇැතු එකො හවසර ොකලොක ගන්හ දන්ඩි හම අමාරු ටනු. හරිද? හින්ද අපික්වා අද මේ පන්තිය තිරි ලාසික පි කරන්නේ මුල ඉදල.යි ඒහින්ද අතරින් පතර ඇවිල්ලා යට සූදානට පන්තිේ ද ොක දෙකට ලනස ආය අන්ගෙන ආය ඇමිෂ ඉල්ලනවා ඇතුලත්වේටනේ දක හරි කරදරයි මන් මෙදන පන්ති ෝගානනකට අමතර වකට්ටිගේගෙන ඇඩමිෂන් වැදදි මං ඇඩමි් කරර න්නඕන සූමකට. අයි ඒහින්ද පොකට දන්න දැ අද මොුණද පන්තිය කරන්න කියලා ඉතින් ඒටික දැනගෙන පන්තිරන සම්බන්ධලලා අවශ්‍ය විෂ කොටස්ටික ආවරණය කරනය නැත මට පටන්ගත්තකමෙලි සමා මේ තනි පුද්ගල ව්‍යාපරලාවසාන කිෙනුම් වැරදි වැරදි කිරීමම් නේද වැදි වැරදි කරම් කරන්න කලින් දරුවෝ නිවැරදිද අපි ගෙනගෙනින්ට පැ වැරදි හඳුනා ගන්නඩ කලින් නේද තින් ඒහිතම අප මේ පටන්ගත්ේ මාස හයක් යනවා නද දැන්ගිය කියලති බන්නේ ඕලෙවල් එකයි මේ ශිෂ්ෂත්වය විභාගැයි සුපුරුතු පරිදි තියවා කියලා ඉතින් ඒ විදිහට මේ කොහොමත් ඕකට්ට එක විභාගයක් සුපුරුදු පරිදි ප්‍රබර වාරිවාසි යමක මේ මෑතක විවාාග කල් දැම නැත්තන ත මාසාහයකින්තින විභාගයක් කොමක්ල් න්න යනෙකුති එන්ද ඕකට් එකක විභාගත් ප්‍රබරවාරිවාසය කොමත්තියයි හර දෙහින්දා එක සූදානන්ගට ඇතරපට ඇති මසායක් වෙනවා අපි මේටික ආවරණය කරලා දෙනවා යි ඒ වගකිම භාරන්තම අපි මේ පන්තිය පටන්ගත්තේ කිසි ප්‍රශ්නයක්න අපි මේ පන්ති මේ විදිර ආවරණය කළ දෙනවා.යි ඒ හින්ද අපත් එෙක්ක ග ගන්ට දැනුමවශ්‍යලම අපත්තක කරැදිල ඉඩ රි දිගටමරගෙන හයි ඉටස් පති අපි හඳුන ගන්නවා හිමිකමත් එක්කම හිමිකම මේ වෙනස්වීම් මලට බලපාන කරුම් මේ අපි කතා කරපු හිමිකම වෙනස් වෙන්ඩ බලපාන කරු මොනා දෙ කියල ඉගෙන ගන්නඩට තමයි යන්නේ හරි හිමිකම වෙනස් වෙන්ඩ බලපාන කරුම් එතකොට දරුවෝ හිමිකම සම්බන්ධයෙන් අපි කතා කරද්දි දැන් හිමිකම නිමාණය වෙන්නෙ ොහොඳද ව්‍යාරයට ප්‍රාගධන යදවට පස්ස එතකොට පුතේ මේ ව්‍යාපාරයට ප්‍රාග්ධනය යොදවන්නේ අයිතිකරුණෙ අපි යාව එක අවස්ථාව ති හඳරුුණ විවසායකයා කියල මේදක කට මත ඇති විවාසායකය කියලා තරමයාපුතේ ව්‍යාපාරයට ප්‍රාග්ධනය යොද වන්නේ මේ විදිීර ප්‍රාග්ධනය යොද වන්නේ නිකන් ඉන්ට නෙවෙයිනි නේද ඒක මොකක්ද යම් කිසි ප්‍රතිලාබයක් බලාගෙ නේද කෙනෙක ව්‍යාපාරකට මුදල්ලා යෝජනය කරන්නේ ප්‍රතිලාභයක් බලාගෙන මේ දෙදරම මෙයා රපිය ක්ෂයක් ව්‍යාරයට යොදවන්නේ වයාපාරය මේක ව්‍යාපාර කටයුතු කරලා කිසියම් ප්‍රතිලාභයක් මෙයාට ලබාදේ කියන බලාපොරොත්තු එනම් මොකක්දේ ප්‍රතිලාබේ අපි හඳුන ගන්නා මොකක්ද පුතේ ලාභය කියල මේ ආයෝජනට ලැබෙන ප්‍රතිලාබය මොකක්ද ලාභය ව්‍යාපාරයෙන් ලැබෙන අයිතිකරට ලැබෙන දේ ලාභයනේද හරි ලාබේ අපි කොහොමදහොයනි සාමාන්‍යෙන් අපි කතාකරුත්යම් අපි අම් කිසි වැඩක ලාබේ කොහොමදොයන්නේනද ඔකට්ටයා අපි හිතමකෝ ෆෝන් එකත් ගන්නවා රුපියල් තිස් දහයි නේද මාසාහයක්ක් විතර ගිල්ල ෝක රුපයල් හතලිස් දකට පිරුණා ඔගේ ලාබේ කොහොමද ලාබේ කොහොමද ආදායමෙන් වියද මඩු කරාට පස්සනි හොයා ගන්න නේද ආදායමෙන් වියද මඩු කරලා හොයාන්න ලාබේ ඕ ආදායමෙන් වියදම අඩුරන එහම් අපි ලාබේ හොයාගන්න දරුවු ලාභය කොහොමද ආදායමෙන් අඩුකරනවා වියදම. ආදායමෙන් අඩු කරනවා වියදම. ද හරි එනම් මේක තම ලාභය අපි හොයාගන්න විතිය. එනම් පුතේ ව්‍යාපාරයේ ලාබ ලබන වනා ඒ ලාබේ කාටද හිමිවෙන්ට ඕනේ අයිතිකරුට. එතකොට ලාබ ලබන්ඩ ලබන්ඩ නැ මේ කවුද මේ ඇවිල්ලා යනවා එනවා දේවින්ද. යි අන්තිින් පාරන මම මේ ඇත්මිට කරන්නේ අය අඉංලලා ඉටාවත් එහෙමං ඇත්මිටි කරන්නේ ඔයවත් හරිද අවට පසි කියන්ට පයගෙන ඔකට ටි රයන්නේ පයි් පුතේ මම දැන්වා වැ ඇට්කරා ගුප් මේ සූම් එකට ඔයාාව ම කලනුත් ඇත්් කරලා තියෙනවා දේමින්ද කියනෙක් කෙනා පයිට් අය අංගනොත් අය මං ඇත්් කරන්න එහන්දා මේ පන්ති දිකට රැදිල ඉන්ටඕ මොද පාඩක් විෂය කරුත්ම ෑැරෙනවා අපි කරෙන න ඩෙත් අපට බාධාවක් වෙන හරි රයි එතකොට අපි කතා කරේ ලාභය ලාබේහිම් කාඩ ලැබෙන්ඕනේ හිමිකමට එහෙනම් පුතේ හිමිකම වැඩි වෙන එකවස්ථාවක් තමා මේ ලාබේ කියලා කියන්න ව්‍යාපාරයේ ලාබ ලබන්ට ලාබ ලබන්ට අපේ ලාබේ අයිතිකරුට දෙෙන්ට ඔන්නේ ව්‍යාපාරය ලබන ලාබේ ආහෙනම් අපි අයිතිකරුට දෙන්ට තියෙන තැනට ඒ එකතු කරන අයිතිකරුට දෙන්ඩ දන වටිනාකම අපි කොහොද දරස්කලා තියන්නේ මේ හිමිකම් ගොඩේ එහෙන අපි ලාබය හිමිකමට එකතු කරන. තෙරනාද රයි ලාබය එකතු කරන හැබැයි යෝකට තව විදිකට ගල පණ්ඩ පුළුව. ොහොමද පුති දැන් ලාබය කෙලම් අපි හොයන්න මෙ අද දෙනන අප මොද කරන්න ඕනේ අපි ආදායම්ටිකෙන් වියද මඩු කරලා ලාබේ හොයාගෙන ඒ ලාබේ අපි හිමිකමට ගල පණ් ඕනේ. සුරංග කියලෙන්ිකවු ඒලාබේ අපි හිමිකමට ගලපන්ට ඕන වෙනවා. නේද ඒලාබේ අපි හිමිකමට ගලපද්දී අයිති කරුට දෙට තිනින්ද ගලපනු හැබැයි අපට මෙහෙම කරන්්ඩක් පුලෝ. ඔහොමද අවශ්‍යනං අපට ලාබේ හොය හොය ඉන්නේ නැතුව මේ ආදායම් විය දම්ම හිමිකමට ගලපන්ට පුලුවෝ කෝමකරට ඕනේ නම් අප ආදායම් ලබන දේවල් ටික හිමිකමට එකතු කරනු හරිනි ඒ කල්ලා වියදම්ටික ඒකෙන් අඩු කරනු එතකොට ඉතිරි වේෙන ප්‍රතිඵලයම කක්්දාය ලාබයනි එනම් හිමිකම තැන නිකම්ම ලාබේයාට ්‍රැස්් වෙලා තියෙනුනේද මතකල් නෑමන් කියපුද ව්‍යාපාරයට මුදල්යොදවපු අයිතිකරුට ් ව්‍යාපාරයට මුදල්ලයොදෝපු අයිතිකරුට ලැබෙන්නේ ව්‍යාපාරයෙන් ලාබය නේද ලාබේ ලැබෙනවා එහෙනම් අපි ව්‍යාපාරයේ ලාබභ උපය අවස්ථාවකදී ඒ ලාබේ අයිතිකරුට දෙට ඕුන් එහෙනම් අයිතිකරුට එක දෙනකං අපි අයිතිකරුට දෙෙන්ට තියෙන තැන අයිතිකරුට දෙන්ට තියන වටිනාකම අපි කොහෙද සටහන් කරන්නේ හිමිකමේ එ අප එක හිමිකමට එකතු කරලා තියෙන. අයිතිකරුට දෙනකක්. හරිද ඒවගේම ලාබේ හොයන්ඩ පුළුව නාකාරය තම ආදායමෙන් වියදම අඩුකර. තින්ම් පුතේ අපට ඔන්නම් පුළුවන් කරන්නට ආදායම කෙලින්ම හිමිකමට එකතු කරලා ඒ ආදායමට එරෙහි අපට හඳු ගණඩ තින වියදම් ටිකාපය හිමිකමේ අඩු කරනු. එතකොටත් අපට හිමිකම තුළ ඉතිරි වෙන්නමකක්ද ලාභය. එහෙනම් පුතේ හිමිකම වැඩි කරන අවස්ථා දෙකක් තෙන්. නේද වැඩි කරන අවස්ථා දෙකක් අපට හඳුන ගණඩපලා එකක් තමා මෙයා ප්‍රාග්ධනය යොද වන අවස්ථාව. ර ප්‍රාගධනය යොද වී එකි පි වෙන ගිම් කන සමිකර තිර නොටි වෙනවා ම වෙන තැකට න්ටව මං වට පැලිර ප්‍රාග්ධනය යොද වද හිිකම වැඩුවෙන් ඊට අමතරව ලාභය හෝ ආදායම් ලබද්දි අයිතිකරුගේ හිමිකම වැඩි වෙන ව්‍යාපාරය අයිතිකර වෙනුවෙන් දෙෙන්ප තින මත්කම් ප්‍රමාණය වැඩි ඊට පස් එපුතේ හිමිකම් අඩු වෙන අවස්ථාවල් දෙකුත් තියෙනවා මොකක්ද එකක් තමා අපි මේ කිවවගේ ව්‍යාපාරය වියදම් දරන්ට දරන්ට හිමිකම අඩුවෙනු ඇයියියේ ආදායම අපකුතු කරනවා හිමි වියදම අඩු කරනවා හිමිකමේ ඔන්න එක අවස්ථාව අනිත් අවස්ථාව තමා අයිතිකරු දැටෙ කෙන අපිදම් ේටික රස්කල තියන්ගෙන්නේ අයිතිකරු ව්‍යාපාරයෙන් මුදල් අන්න පෞද්ගලි ප්‍රයෝජන රන් යනවා ගැනිලි හොඳයි ොමක උත්තරදුරන ගැනිිලින වෙඩරිකු ගැනිලි අයිතිකරු ගෙන අද්ද අපි මොකද කරන්නේ හිමිකම මෙෙන් අුකර. න්න ඔය සිද්ධාන්ත පදනං කරගෙන පුතේ අපි මේ ආදායම සහ වියදම හඳුනාගණඩ තමා දැන්යන්න. තර ඔන්න ඔය කරුණු පදනම් කරගෙන අපි ආදායමට සහ වියදමට නිර්වචනයක් නෙන්න්ට තමා යන්නේ. හරිද පයි් එං ඊළඟ මාත්තුකව ලයාාගන්ට ආදායම් සහ වියදම්. හිමිකම් ගැන කතාකර උදාහරණෙකුත් කර ඊළඟ මාත්තුකව ලියාගන්න දරුවනේ ආදායම් සහ වියදම්. ආදායම් සහ වියදම් ලියාගමුව එකඒ පලමි මාත්තුකව ලියාගන්ට අනුමාත්තුකව නෑ ආදා යම්සාහ වියදම් කියරල අටින් ලියගඩ ව්‍යාපාරයක ව්‍යාපාරයක ලාභය ගණනය කිරීම සඳහා ලාබේ ගණනය කිරීම සඳහා ලාබේ ගණනයේ කිරීම සඳහා පාදක කරගන්නා මූලිකාංග ආදායම් සහ වියදම් ලෙස සලකයි ආදායම් සහ වියදම් ලෙස සලකයි වියදම් ලෙස සලකයි ඒ අනුව ඒ අනුව එකමාකදදාලා යටිංලියාගන්ට ඒ අනුව ඒ අනුව ලාභය සමානයි ලාභය සමානයි ලාභය සමානයි ආදායම රෙන වියදම ආදායමරින වියදමයි කියාකන්්ටෝක ලාබය සමානයි ආදායමරින වියදම ඉට පස්සෙ ිය ගන්නට පල්ල හැංචේදෙන් ලාභය අයත් වන්නේ හිි ලාභය අයත් වන්නේ හිමිකරුටය ලාභය අයත් වන්නේ හිමිකරුටය එ එ නිසා ලා හිමිකම එකතු කොට දක්වනු ලබයි නැත්තන් එකතු කරයි එමලියට ලාබය හිමිකමට එකතු කරයියි. එසේ නැතො එසේ නැතහොත් ආදායම් හිමිකමට එකතු කර ආදායම් හිමිකමට එකතු කර මඟ පැහැදිලි කර යදත ම සටහට දෙන්න. ආදායම් හිමිකමට එකතු කර එකතු කර වියදම් ඉන් අඩුකර වියදම් ඉන් අඩුකර, අඩු කරා දැක්වීමද කළ හැකිය. දැක්වීමද කළ හැකිය දැක්වීමද කළ හැකිය දැක්වීමද කළ හැකිය දැක්වීමද කළ හැකිය. ඉට පස් සිලියාගන්ට යටින් ආදායම කියලා පොඩි මාර්තුකාවක් ආදායම ඔවු ආදායම ග ඒකිලියා අපි ආදායම මේ විෙන හඳුනල දෙනවා කොහොමද අයිතිකරුවන් යොදවන ප්‍රාග්ධනය නිසා ආදායමකිනකට කෙලම් අපි වචනලයා ගන්නේ ආදායම අයිතිකරුවන් යොදවන ප්‍රාග්ධනයෙන් නිසා අයිතිකරුවන් යොදවන ප්‍රාග්ධනය නිසා හිමිකමෙහි සිදුවෙන වැඩිවීම් ැර හිමිකමෙහි සිදුවන වැඩිවීම් හැර हिमिक में ही सिधु वन ही, ही सिदुवन अनकू वी <tip> आई අනෙකුත් වැඩිවීම් අනෙකුත් වැඩිවීම් ආදායම ලෙස ආදායම ලෙස හැඳින්වේ ආදායම ලෙස හැඳින්වේ කියවට ගහට හොඳට පැහදිලි කරගන්න වනේ ආදායමකින කාරණ හරිද පුතේ හරි තකොට ආදායම කියැන හිමික මෙෙහි අමේ අමතර ප්‍රාක්්ධන යෙදවීම් වලින් හැර හිමික මේ සිදුවෙන් අනිකුත් වැඩිවීම අපි ආදායම විදියට හඳුන ගන්න. යි් උදාහරණ ලියගම අපන උදාහර උදාහරන කකිීපිකු ලියාගම ක්මනට අප දැන් අද ගිුණම් කරන සමික නොට අන්ඩත්වන්. උදාහරණ විකුණුම් ආදායම මේේද. විකුණුම් කෙ හඳරගන්න දායම විකුණුම් ආදායමඉළඟට පොලි ලැබීම් පොලි ලැබීම් අපේ කඩෙන් අපේ බිල්ලින්නකින් කොටසක් කුලියට දීල තියවන අපේ ස්ථාව දැම්බදුවත්දදාලා තිය න ඒක පොලිප අපට ලැබෙනවා ඊට පස්සේ කුලි ලැබීම් අප ිල්ඩෙන්න්නගෙන් කොටසක් කුලියට දිී තියෙනවන ඒ කුලි අපට ලැබෙනවා ඒක ආදායම කුලි ලැබීම් රස්සේ අපේ කොමිස් විකුණුම් කොමිස් ගන්න වන ි ාඩ විකරුණ වි අපට කොමස් දලක් ලබෙනවා. නෑ අප එකගෙනවා විකුණුම් කොමිස් ආදායම් විකුණුම් කොමිස් ලැබී අන්න ආදායම් වලට උදාහරණ ආදායම්මලට උදාහරණ තරෝප අදුනටින්ටරනේ අප ගලුම් කරන සමයි කරනටකි ආදායම් වියදම් ඔොහොමද සටහන් කරන්න කියන කාරණ අපි ඇතින්දි කතා කරන. හරිද දරුවු ඊළඟට අපි හඳුනගම වියදම වියදම් 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 මොනාද වියදම්යෙන් කැලිම අපික ලියගමු ස්පෑ පැහැදිල කිරීම කරම ඉසල්ල ලියාගඩ. ගැනලින් නිසා සිදුවන හිමිකමේ අඩුුවීම් හැර ගැනිණින් නිසා සිදුවන හිමිකමේ අඩුුවීම් හැර ගැනලි නිසා හිමිකමේ සිදුවෙන අඩුුවීම් හැර හිමිකමේ සිදුවෙන අනෙකුත් අඩුවීම් හිමිකමෙ සිදුවෙන අනෙකුත් අඩුවීම් වියදම් ලෙස හඳුනා ගැන වියදම් ලෙස හඳුනා ගැන වියදම් ලෙස හඳුනා ගැනේ හරිද රයික් වියදම් ලෙස හඳුනා ගැන උදාහරණත් අපිලියල එකක් විර කරම් වියදම්මරට උදාහර ලියන්ට වැටු පාවේතන වැටු පාවේතන ර ඊට අමතරව රක්ෂණ ගාස්තු කුලි ගෙවී හරි විකුණුම් කොමිස් ගෙවී අපිත් විකුණුම් කොමිස් ගෙුණනවට ප්‍රතේ අපේ විියදම විකුණුම් කොමිස් ගෙවී ඉටවස්සේ අපි ගත්ත ණයවලට පොලී ගෙවන නයපොලී ගෙවම් නයපොලී ගෙවී නයපොලී ගෙවී නයපොලී ගෙවී ඊට පස්සේ ස්ේ කොෝමද වෙන්නේ ඔයිටික තමා අපට වියදම් විදිට හඳුනා ගණ්ඩ තියෙන්නේෙ දරන්න ර් තකොට අපි ඉගෙන ගත්තා මේ පාඩනේදී වත්තම් වගකම් හිමිකම් ආදායම් වියදම් නේද ආදායම් වියදම් ඉගෙන ගත්තා ඉදකොට අපට දැන් අපි ගිනුම් කර මූලිකාංගටික ඉග ග ති දරුව ූලිගටික ත්කම් වගකම් හිමිකම් නේද ඉතිරින් පසේ තවපක දීරකරු තාදායම් වියදම් කිෙන දක්වාම අපි කරුණටක දැම් පැදිි කරන ති එදර පුත්‍රේ අපට දැන් සම්ූර්ණ දැනුමක් ලැබිල තිෙනවා අපි ඊළඟ පාඩමමන ගිනුම් කරන සමීකරනවලට යන්ට ර් ගිනුම් කරන සමීකරනවලට යන්ට හරිද ඊට කලින් අපි පොටි අභ්‍යසයක් නේද බැලුවොත් හඳගන්න පොඩි අ්‍යාසිය නේද මේටික හරිටෝකට්ටිය අවධාරණය කරගෙන තියනවාද කියනෙක ර පොඩි අභ්‍යාසකින් අපි බලුන් කරන්ඩ පුළුවන්ද කියලා නේ ද අපිගෙන ගත්ත දවල්ටික හරියට ධාරණය කරගෙන තියෙනවාද කියන කාරණ ටයි් පොඩි අභ්‍යාසය ඕකට්ටික පෙළපොතේ ඇ පෙපොත තිනදළඟ පෙලපොත්ක් තිබ නේදස් කොලයනකට ස්කොල ගානේ में ෑ අවුද්ක්ටිතර කලින් ඉස්කෝල ගියානේ මේ ඔවෝෝ ගීල් තියන ඉස්කොලයා ආයක හර රැයි ගිහින්දින ගිහින්දන ඒනන් ඒක පොතේ පෙලපොතේ තියෙනවා මෙන්න මේ අ්‍යාසේ මං පොඩ්ඩක් ඕන්නන් ශෂයා කරන්න වෙලාවේ මන්දන්නන කට එක පොත්තේෙ කොමද තියා ගන්න කියලා නේද ැන් ඔන්න ඉතින් දුවන ඇති හැතම පිපොතව යන්න නේද කීදනෙක් දි්වා දෙහෙම කීදනෙක් දදිව දැනට පෙ පපො හොයා ට. ඇ පෙළපොත ඔයන්ගෙන්ට කි දෙෙනෙක් දීවද දැම්ම නේද රට් අරිේ දුවන්ට අවශ්‍යනය මන්න ඔන්න පෙළපොතව කට්ටියට ඩිස්පේ වෙන්ට දැම්මා නේද පෙළපොත ඩිස්පේවෙන්ට දාලා තියෙන්නේ පේෙනවා නේද බලට පේනවාද කියලා රයි් අභ්‍යාසයම පෙන්නන්න අන්න මේ තියෙන අභ්‍යාසය හරි පෙළපතේ අභ්‍යාස්සය මේකේ අපටකිෙනා අයිතම්පික ආපන ශාලාව පවත්වාාගෙන යන යසිරු සම්පත් ප්‍රාපාරයේ යසිරු සම්පත්ගේ ව්‍යාපාරයේ පහත්ව දක්වාා ඇති අයිතම් නේද ත්කම් වගේ හිමිකම් ආදායන් වියදර්මැන ශිීර්ෂයට තේ වර්ග කරන්න කියලා තියෙනවා හරි කොම දබි මේ කරන්නේ කරන්න බලන්න තනම් විදුලි ගාස්තු ඉස්සරහැන් ලියන්ට මුකද්දි කියලා ඉක්මඩ ලියන් විදුලි ගාස්තු නේද පො පොත හොයා ගන්නට බැරි විච්ච අ රශෂා කරේ පේවානයේ දිස්ක්‍රීන එක බේනේ දරු ස්කී එක ොයාගන්නඩ බැරියට ශයා කර යි විදුලි ගාස්තු මොකක්ද ආදායමක්ද විය මද වත්කමද්ද වගකීමද හිමිකමද. ඉස්සරට අගා ලිය නේ බැංකු ගාස්තු ආදායමත්ද වියදමත්ද ආයෝජන ආයෝජන ලියගඩ බලන්න ටස මංඋත්තර කියන්න? වැරජ දාගන්න ආයෝජන එට පස්සේ බැංකු නය පොලි බංකුනාය පොලි හරි මංකිවනක තේරුමන්න බෝඩ් එක දාලා දීවාේ බලන ලියන ටක්ගාල උත්තටක ම නාට පක් දෙන්න අය හතුලස් දෙකයි හය හතල තර නත්වන වින්නට පත්ද ල පි ළඟ පාට යන රි ර ි බල. අදන්න පන්තීති තනියම් වැඩ කරන්න පුරතුවෙෙන්ඩත් ඕනේ හරි තනියම් වැඩක් කරන්න පුරදුවෙන්ඩ ඕනේ මොකද නැත්තං විවාහට කිලලා බැරි වෙනනෝකට රි හරි කළලාදන්ට විනටි පාක් කොන වෙන්නන්නේ නැතිවේට ඉවරයිද කියලා බල්ලදාන් ටක්ගල ඉවරයිද යිෝ යිට එකදිකට ඉටපෙරිලම ඉන්නවාන්නේ දුවනෝ එකලා අය තවටෙක්ක ආය ඇඩමිටවට අයහනෝ ඉවරයි අපි ටක්ගල උත්රටක බල විදුලි ගාස්තු කියන්න පුොතේ විදුලි ගාස්තු කියන්නේ විය දමක් හරින ලක්ුණුරගන්ට බැංකුුණ අය කියන්නේ වගකීමක් ආයෝජන කියන්නේ වත්කමක් බැංකුන අයපොලි කියන්නේ වියදමක් ප්‍රාග්ධනය කියන්නේ හිමිකම හිමිකමක් ලද කොමිස් කියන්නේ ආදායමක් විකුණුම් කියන්නේ ආදායමක් ගෙව් කොමිස් කියන්නේ වියදමක් මෝටර් රථ කියන්නේ වත්කමක් හරි ආයෝජන පොලි ආදෑයම් කියන්නේ ආදායමක් ප්‍රචාරණ වියදම් කියන්නේ ප්‍රචාරණ ගාස්තු කියන්නේ වියදමක් මෝට රත අලුත් වැෙඩිය කියන්නේ වියදමක් නයි ගැතියෝ කියන්නේ වත්කමක් නයි හිමියෝ කියන්නේ වගකීමක්ඔ අටේටිකාරිී හිට පස්ස මෙතන අභ්‍යා ඇතිනම් ඒකත්තවො කට්ටි කර් ෝනයි් මෙයා මේ අභ්‍යසත්තෝ කටි කරට ර හරි. එනං අපි ඒටිකට අයිබෝන් කියලේ පාඩමට නෑද පාඩමට අයිබෝන් කිවට අප පන්තිවරණෑ තව ් සහ ඒ දැනුම අපට අමත කරටත් බ හෙනම් ඉදිී වැඩටිකට අපටේ දැනුවා ය විදිහටම කරගනයන්ට අවශ්‍ය වෙනු. හරිද රයි් එ අප ඒළඟ පාඩටයි ගිනම්රනය සම්බන්ධය අපට ගෙන ගන්න තියෙන ගිනුම් කරන සමී කරන. නොතින් තමපොතේ අපි හරියටම මේ ගිනුම් කරනයට අදාල වැඩටික වැඩ කෑලික ඉගෙනගන්න කටි භසාාවෙන් කිව ඩ කෑලිකේ අල්ලගන්්ඩෝන වන්න මෙතනි. ඔතනිදලා අපි හරියට අල්ලගත්ත අපට ඉතිරි හයාට දිත්ත බලපෑම දිත්ත සටහන් එවල් ලොකු අවුලක් වෙන්න නෑ නැද අපි ගිනුම් කරන සමය කරණය හරියට ගණගෙන සටහන් කරන්න පුරුදු නහම ඒ තුළින් අපි ගිනුම් කරන දිත්ත බලපෑමි ගෙන ගන්න. ගෙනම් කරන සමිරය හරමංඟවය සම්බන්තාව කියන්න ස. කට යි ත් ලපෑම පදනම් කරගන තමා දරුවෝ දිිත්තටහන නිර්මාණය කරලා තිී. තිං වා දිිත්ත බලපෑම හරියට අවබෝධ කරගන්න පුුවන්න. වාට ගන දෙෙනුවක් කිවෝ ඕනම ගැද. මේ ලෝකයේ වෙන ගන දෙෙන අර ඕනම ගණ දෙනුවක් කිවොත් ්‍යාපාරවල නේ දෙ වෙන ගණ දෙරනේ ව්‍යාපාරවල සිදුවන ගණදනොත්කි්වෝ. වාට එකක දදිත්ත බලපෑම හඳන ගණ්ඩ පුලුවන්න. ඒ හා සමානමම ඔයාට එක්මනින් දිත් සටහන හඳන ගණ්ඩත් පුළුවන්දරු. තේරනාද. ඒහා සසාමාන ොමට දිත් සටහන හඳු ගන්නක මහලුකු දෙයක් නෙවෙේ එතකොට ඔ මහා බරක්පගේ හිතාගෙනන්න දිත්ත සටහන් කියනදේ ඔයාට අපි කියන්නේෙ කොහොමද මොම සරලව තේරුම් ඇරගෙන ගණන්ටික හදාගෙනයන්ට පුලුවන්න්නවා හැබැ ඒවට එත්තෙන්ට අවශ්‍ය මූලික පදනම ලැබෙන්නේ මෙන්න මේ ගිනුම් කරන සමීකරනලි හරිද එතකොට පුතේ මේ ගිනුම් කරණේ මූලික අවදේද ගිනම් කරනය හඳුන්වා දුන්නේ අත්තරම ගනිතමය ආභාෂයක් පදනම් කරන හෙම නැත්තං ගනිතමය ප්‍රවේශයකින් තමා ගිනුම් කරන්නේ ෝකට හඳුන්න ලදුන්න නේද එතකොට අපි දන්නවා ලෝකයේ ගොඩක් නිර්මාණ බිහිවෙන්ට හේතුව තමා මේ ගනිතය දියුණු වීම නද ගංක ගනිත නැත්තම් ගනිත රටාවන්න වල දියුණු වීම තමා ගොඩක් විශේධාරාවත් බිහිවට හේතු වෙලා තිය මේ සහ ගොඩක් නව නිපැුම් නම නිර්මාණ ලෝකට ලුත්තෙන් ිහිවිච් දවත් නව ස්යාගනින් බිහිවට හතුනේ මේ ගනිිත ගිම් කරනටත් හෙමයි ගෙනුම් කරනයට පදන වෙලාත් තිබේ ගනිත. ප ගනිතය මොනවත්යන්නේ අපි දන්නා මොනවත් තියන්නේ. එකතු කිරීම් අඩු කිරීම් නේද. බෙදීම් ගුණකිරීම් වර්ග මූල නද ඔය විිය ගොඩා ගනිිතකර්ම තියෙනවනි යි එහෙනම් මේ අපේ ගිනම් කරන සමී කරනයට අපි පදනම් කරගෙන තිෙන ගනිතකරර්ම දෙක මකක්ද. මේවානය නෑ? එකතු කිරීම සහ අඩු කිරීම කියෙන ගනිතකර්ම යොදාගෙන නේද? ගිනුම් කරන සමී කරණය කියනද හඳුන්න ලදීලා තියෙන හරිද ගිනම් කරන සමය කරන අප හඳුන්න ලදීලා තියෙන ඔන්නෝ තමා ගිනුම් කරන සමීරන නිර්මාණය වීමේ ආගේ කතාව එතකොට ඇයි අප දැ ගිනම්රන මි කරන කරනන්න දැඟකට කෙල්ිම දැන් අප පවිච්චි කරන්නේ ගිනම් කරන සමී කරන පාවිච්චි කන්නන්නේන ්‍යපාර ලා බලා බොයන් හැබැ එ ඇැයි මේ අප විශෂ නිර්දශනය දාලා ඔතන තමාපුතේ බේසික් එක තිය. ගිනුම් කරන අපි මේ අද වර්තමානය කතා කරන හරබැර ක්‍රමේ නැත්තන් දිත්ව සටහන් ක්‍රමඒ මූලික පදනම තියන මේ ගිනම් කරන සමය කරණය පදනං කරග. මේ අපි කතාවටත් ගැන දරු මුලාමතක කරන්න හොඳ නෑ කියලා නේද අපි කොච්චර අුත් අලු්දේවල්ි ගෙනගත්තත් දැනගත්තත් නේ ද අපි කොච්චන ලොක්පව වනත් අපි කසිංහල කියම නත්ති නමුකක්ද. මුලාමතක කරඩ හොඳ නෑකිල් අන්න ඒකේ ඔය වගේ තමා ගිනම් කරනේ ගිනම් කරන සමීරන කියන දේ තමා ඔය දිත්ටහ ූ ධර්ම හමනත්ත ප ස්රහට හදන්ටයන ලොකලු ගඩන්නල කොටෝම මූආරම්භයක්වෙන්න ගිනුම් කරන සමර. මංගේන ඕන ගදනක්වාට ගිනම් කරන සමීර තුලත් කරට පැකාව තියෙනන ඒ තුලින් දිත් සහන දිත් ලපෑ හඳුර ගඩපුලවාහට ඕනම ගනදනක දිත්ටහන වාට නිර්මාණක කරට පුළමට හිතල ගඩපුල යිටපාඩන් කරට වශන ංගේකර මංහර පේපටලාස ත්ව මගතක්ක වැට කරද දිත්ව සටහන් කටපාඩන් කරන්න අවශ්‍යන. ඒ ඔයාට බිත්ත බලපෑම කෙන හිතලමු නිද්දිත් සහන නිර්මාණය කරගන්න හැකියාව ලැබෙනවා දරු. හරිද ක් හරි එ සමී කරණයා ගට ගිනම් කරන සමී කරනේ මාත්තුකාව පොඩි අන්ඳින්වීමක් කර ල අපිටස කනහ දඩය ගිනුම් කරන සමී කරන ස්පයිට්ලියා ගන්ට්‍ය ව්‍යාපාරේක වත්කම් හිමිකම් සහ වගකින් ව්‍යාපාරයක වත්කම් හිමිකම් සහ වගකින්. අතර පවත්නා සම්බන්ධතාවය සම්බන්ධතාවේ. නිරූපණය කිරීම සඳහා, නිරූපණය කිරීම සඳහා ගිනුම් කරන සමීකරණය ගොඩ නගා ඇත. ගිනුම් කරන සමීකරණය ගොඩ නගා ඇත මේ තුළින් මේ තුළින් මේ තුළින් ව්‍යාපාරයක වත්කම් වගකීම් හිමිකම් සහ ආදායම් වියදම් වල සිදුුවෙන වෙනස්වීම් 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 හඳුනාගත හැකිය හඳුනාගත හැකිය රයිට් ඉළඟ පෙලිටන්ට ව්‍යාපාරයක ව්‍යාපාරයක වත්කම් ව්‍යාපාරයක ඇතිවත්කම් පිළියට ව්‍යාපාරයක ඇතිවත්කම් සඳහා දායකත්වේ. වත්කම් සඳහා වූ දායකත්වය දායකත්වය, ගිනුම් කරන සමීකරණය තුළින් නිරූපණය වේ. ගිනුම් කරන සමීකරණය තුළින් නිරූපණය වේ. ගනම් කරන සමීකරණය තුළින් නිරූපනයේ රයිතර දැන්මන්ත පැදිි කරන්නන්නෑ ගිනුම්රන සමි කර ගඩනැගුණු ොහොමකිල මගේ කික්සල කතා කර හිමිම අවස්ථාවදි කතා කරන්න නේදඉවත්කම් මේ අයිතිකරු ප්‍රාගධන යොද වද හිනිකම ඇතිවෙනවා ඒවෙලා විදි වත්කම් සමානයෙනවා හිමිකම් වලට නේද ඊට අමතරව අයක්ගත්තොත්තේම ආයවත්කම් වැඩිුවෙන තොර ඒ වැඩිුවෙන වත්කම් ප්‍රමාණය ප්‍රමාණයකින් වගකීමුත් වැඩි වෙනවා එතකොට අපි අවස්ථාව සම්බඳධතාව ගත්තොත්තේම වත්කම් සමානයි හිමිකම්වලට අර බාහිර වගේ මුත් එකුතු කරට පස්ස තමාම ව්‍යාපාරයේ මුලුවත්කම්ටික අපට ලැබෙන්නේ අන්න එක තමා අපි කියන්නමකක්ද මේ ව්‍යාපාරයේ තියෙන වත්කම් වත්කම් වලට ඇතිවිච්ච දායකත්වය වත්කම් වලට ඇතිවිච්ච දායකත්වය නිරූපණය කිරීම. පොහොමද එකක් තමාහි දායකත්වයත් තමා හිමිකම්. අනිත් දායකත්වය තමාමකක්ද වගකීම් හරි නේද අයිතිකරු රුපියල් ලක්‍ෂයක් යොදවලා ව්‍යාපාරය ආරම්භ කර එනම් ව්‍යාපාරයේ රුපියල් ලක්ෂයක වත්කම්පියෙන ඒ හා සමානෝම ව්‍යාපාරය අයිතිකරට ඒ මුදල දෙට බැඳලයි නොහෙෙනනම් හිමිකමත් එම අමවස්ථාවේදී ලක්ෂයක් බවට පත්වෙන ඔය ලක්ෂයෙන් ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට තව මුදල් මදී කරු යොදවන්ට එකකාවකුත්නෑ අමකොද කරන්නේ තවරුපියල් පනස් දාාහක බැංකුුණ අයක් ගන්න එතකට බැංකුුණයි අපට ලැබෙනවා අපේ වත්කම් ටික මකද වෙන්නේ එකක්ලක්ෂ පනස්දාහක් වෙනවා.යි බලමුද මේ අපේ ක්ෂ පනස් දා කොහොමද නිරූපණය වෙන්න කියන. එකක්ලක්ෂ පනස්දායි නිරූපණය වෙන්නේ අයිතිකරු යොද වලාතියෙනවා ලක්ෂයක් ඊට අමතරනව පනස් දාහක්තිනවා මේේද ඒනම් ඒ පනස් දහමකදද වෙන්නේ වග කීම වෙනවා. ඔන්න මේ ක්ලක්ෂ පනස්දාහයේ වත්කම නිරූපණය කිරීම තමා සමීකරණයෙන් සිද්ධ වුණේ. තේරනාද හරි එන ොන්න හොම තමා පුතේ ගිනුම් කරන සමීරණය ගොඩ නගින්ෙන් අයි මට දම් මෙතන සටහන් දෙෙන්ට අවශ්‍යනෑ ගිනුම් කරන සමීකරණය ගොඩ නැගෙන්නේ මෙසේය මෙන්න මෙහෙමයි කතන්දරවා ඔන්න අයිත් සිද්ධිය හොඳර මතකතියාගන්ඩ මෙන්නකයි වෙන්න කියලා. අරිද නැතුව මේ අර සටහන් පොතත්ක් වගේ ගිනුම් කරණය සටහන් පිරෙව කියලා හරින්න නෑ ඇැයි මම දෙට ඕන තැන සහන දෙන. ොට දෙෙන්ටවන සැ මහරතංගොලි ම බැංකු සසතුේ හද්ද සටහනින් සටහන දි එක පැහැදිලි කර හදන තුර අට කවදාවත් අමදක වෙන්න නෑ ඒක ආය කියන්නකු මොකක්ද මොකක්ද ක කියන්නේ පුතේයිට් හරියට අහගෙනින් ඕනේ අවදානෙන් හගනින්ට ඕන සමරයට සිටිනන් ෝෙනන ඇති ඒගේ වෙලාග කමන්න මොකක්ද ගිරුම් කරන සමී කරනයද ර් මඩ දැන්ගේ සටහන මං සටහනක් බලාගරන ේ දන්න මංගේ හිතන් ම සටහන හදාගෙන තමා ඔයාට දෙන්නේ අවසානයට කියපු එක අවසානයට කිව්වේආමේක තමක් කිවේ මොකද කිවේ ගිනුම් කරන සමයකරණයෙන් මෙද ව්‍යාපාරයක ඇති වත්කම් ප්‍යාපාරයක ඇති වත්කම් සඳහා ව්‍යාපාරයක ඇති වත්කම් නියෝජනය වන ආරෙ දෙහෙමන කිය ීමට මත ැට මියෝජනය වන ආකාරය ගිනුම් කරන සමීකරණයෙන් නිරූපණය වේ ඒක තමන් මංකල එත් එක්ක මේ පැහැදිලි කරේ හරිදපුතේ මම සටහන් පොතක් තියාගෙන නෑ මම ඒවෙලට ඔකට්ටේක දැනුවමටම පරික්ෂා කරලා ඔකට්ටි එක් කමිනිිකේශ එක තියාගෙන ඒකට අදාල සටහනත් තමාදන්න අයි එමතුම සහන් පොතක් තියන ඟගතියාගන එක කියෝ කියෝ දෙන්නේනෑ හරිද හරි යි හොදැ හරි ඉර සි බලමු මේකට එකින් එක කොහොමද ගනු දෙනු උගිෙනුම් කරන සමයකරණයට අපි බලපාන්නේ ගණදනුවක් සිදුව හමඒ කොහොමද මේ ගිෙනුම් කරන සමයකරනයට බලපාන්න කියට. හරිද පයි් ඒකට මම හෝකටටගේ පෙළපොතම යොදාගන්න. පයිට්ෙලපොත තියෙන ළමයි පෙරළගන්ඩ පලවෙනි උදාහරණ විදිර දිලදින අයිතිකරු රුපියල් ලක්‍ෂාටක ප්‍රාග්ධනයක් යෙදවීම ලක්ෂාට ප්‍රාග්නයක් යදවීම පයත්ති ද මයංකොද. හිමිම ැන තා කරන්න මුත් අප ඇත ඳල මේක එකෙ එක මම පැහැදිලි කරන්න එහම තුනහතරක් කලා මම ඉට පස්සේ ගඩන් වලට යනවා හරිද අයිතිකරු රුපියල් ලක්ෂටක ප්‍රාග්ධනයක් යෙදවීම නේද මොකද වෙන්නේ වත්කම්වලට එකතු වෙනවා ලක්ෂාටක් මුදැල් වත්තුම් ඒවගේම අයිතිකරුට එනම් මේ ලක්ෂාට නැවත ව්‍යාපාරය දෙන්ට බැදිිලා ඉන්නයි ඒ නම් අපේ හිමිකමත් මොකද වෙන්නේ වැඩි වෙනවා ලක්ෂාට වගකීමලට මුකුත් නෑ නේද හරි දැම්ම් පොටි ප්‍රශ්නයක් අහන්න අතරු ප්‍රශ්නයක් ඉතින්පුතේ අයිතිකරුගෙනම් බිනස් එක නේද යොද වන්නේ අයිතිකරුණන් එයාගේ බිශනස් එකට යා සල්ලි දානවන මොකදද මේ හතර බීරි කතාව නේද වි්‍යාපාර ලක්ෂටක් ම දැම්ම හරි ේ ම ිනස් එක ආය මේ කියන මෙ ව්‍යාපාරය මෙයාට ලක් ෂටත් දෙඩ තින ඇති උන්නත් දෝක ප්‍රශ්නයක් වොවටට ඇති වුනේ නැදද ප්‍රශ්නය අපි කොහොමද මේක මේ විතියට අපි හදා ගත්තේ ඇති වුණ ඔය ප්‍රශ්නයවාගේ හිතේ තියෙනකම් මහට ගෙනුම් කරනය විසඳ ගණ්ඩ වෙන්නේ නෑ ඇයිඒ ඕෝක මහා අපබ්‍රන්සයක් වගේ අපි දැන් කතාවට කියන්නේ නේද. අරමාමගේ කඩේ මේ නැන්දගේ කඩේ අර අයිගේ කඩේ එහමන කියන්න පිණේ තොට ඒ අයිගේ කඩේ නම් ඒ අයි අය එකට සල්ලි දැම්මන මේද කඩෙත්තයා ගෙන අය මොකක්ද මේ දෙකක්. ඕක පුතේ අපේ මේ ගණනය කිරීමේ පහසුව සඳහා ගිනුම් කරණය තුළ භාවිතා කරනවා පුතේ මෙන්න මේ වගේ දේවල්ට එකක්. එකක් තමා ගිනුම් කරන සංකල්ප භාවිතා කරනවා. ගිනුම් කරන ද අපි ගිනුම් කරණය භාවිතා කරද්දි අපට මඟ පෙන්වම් විදිහට අපි යොදා ගන්නවා ගයිට්ස්ලයින් දිහයට ගිනුම් කරන සංකල්ප කියලා ජාතිය. ඊට අමතරම අපට කකටිරනෑ ඒලවල්නට වගේ ගිහමඉගෙන ගඩ තියෙනවා ගිනුම් කරන ප්‍රමිත ඔය වගේ. සුවිශේෂී කරුණු තියෙනවා අපට මේ ගිනුම් කරනය එක්ක වැඩ කරත්ති ත මේ වගෙන් අපට ගයිඩ් ලයින්් දීලා තියෙන් මඟ පෙන්වීම් දීලතිීම රයි ත රෝකට්ට එක මට්ට මේදී ගිනුම් කරන ප්‍රමිත ගැන කොමත් කතා කෙරෙන් නෑ ඒවා එලෙවල් සොට තියෙන්නේ හැබැයි ඕකට්ට එක මේ තියෙන කරුණට එක අවබෝධ කරගට ගිනුම් කරන සංකල්ප කිහිපයක් අපට එකො හසසිති යොදාගන්නඩ පුළුව මොකද ගොඩක් පන්තිවලදී ඕක කියල දෙන්නේ නෑ ට් එක පෙලපොතෙත් නෑම හැබැයි මම මේක ඔකට්ටට උගන්නන්නේ මේ දැනුම අවබෝධ කර ගැනීමේ පහසුව සඳහා හරිද ත මේ ගයිටලයින් තිබටස්සේ දැකට ඔයා හිතන්න්නක මෙහම ඔයා අලුත්ෙන් ටීව එකක් ගෙදර ගෙනික් කියයටු අලුත්ම ටී එකවා මිටලින් දකලත්නය පාවිච්චි කලත්න අලුත්ම ඉස්මාර්ට් මොක්කරරි අලු බ්‍රන්්කාවගේ හිතට අලුත්ම මේ ද 3D තියෙන මහක්හරරි අලු ටව කාවග ලිතටු වාට මහක්හරරි ලොතරයිහරි අදිල මක්කරලා වයක ගෙදර ගෙනීම වා දැකලත් නෑ කලින් මේක යුස් කරලත් නෑ කොහොමද මේකට ඔයා අත ගහන් ඉස්සල මොකක් දොයා ගන්න පටිය කටල්ලි කරලා ප්‍රිමෝට් එක යග නොන නොද නෑ පෙට්ටිය කැකින්නේ අපි ඕපන් කරලා මොකක් හොයා ගන්න ඒක තියන කට් ලොක්ට එමනත් අපි ෙන අත්පොත ොයා ගන්න ටීව එක සබන්ධන්දී තින කට්ලොක් ද ගයි් එක කැට් ලොක්ක ොවායාගෙන පිමොත කරන්න ඒක බොඩ්ඩක් කියලලා බලන මේක කොහෙද ඔන්න ඔ එක තියන්නේ කොම ද පව සප්ලයික කෝම ඩෙන්්ඩෝන රිමෝට් එක කොමද අපි ඇක්සස් කරන්නේ නේද මොනවාද මේක අපට තියන තියෙන ස්පෙශල් මේ ෆීජස් මොනවාදකෙන ඔක්ොම ගයිඩ් ලයින්් එක ඒක තියෙන ඉන්ෆ්‍රෝමේන්් එක ක්කොම තියෙන අන්නේ වගේ පුතේ මේ ගිනුම් කරන සංකල්ප කියන්නේ අපට ගිනුම් කරන වැඩ කරගෙන යන්ට මඟ පෙන්වනට හඳන්නලාදීලා තියෙන සංකල්පටිකක් මේද කල්ෙක්කය ෙම නේද මූ ධර්ම ිනම්රන මූ ධර්ම දැන් අපි දන්නවා දිත් සටාන් ්‍රීතිය කියන්නමොකක්ද මූලධර්මය නේද සංකල්පොට නමතරව ගිනුම් කරන මූල ධර්මත් ය ගිනුම් කරන මූලධර්ම. මංකිවනේ අපි පේප කලාසිකය වගේ නෙවෙයි තිීර ලාසික තුතේ ොටන අස්සක් මුල්ලක් නෑර ොක්ොමටක දොන් දෙන්න ශේදරන. ඇයි නැත්තන් ප අප ඔටේ මං බපොත්තු ව ැනුවමට ගණඩ හරි එහහින්දා ඔකටේර හිතාග නිටපුසාම්ප්‍රදායක තිීරි කලාස එකකක් නෙවීම. මේක තිරි රිවිෂන් එකට මික්ෂල යන කාසය හට නැත්තන් අවුද්ධයක සිලබස එකක් මන සහි කවර කන්න බැනපතති සාමාන්‍ය තීරි ලසියක් තිර කලා නේද ඒම කරලා ඒ කරන්න බෑ ඇති මේක විශේෂ ක්‍රමවේද යොදාගෙන ොකට්ට දැනුම ඉතා හොඳට සංකලනය කර ලබාදන්නට පුළුවන් විදිීරතම අපි මේ කලාසික කරන්න. හරි එතකොට මේවා ඔොකට්ටිගේ ිනුම්රන සංකල්ප මූල ධර්මකන දෙවල් ලොකටි පෙලබොතේ නෑ නමුත් ඒ පෙළබොතේ තියෙන දැනුම ඔයාට උකහාගන්ඩ ලේසිවෙන්ට මම ෝආට කියලද. හ එතකොට පුතේ මේ ගිනුම් කරන සංකල්පයක් තියෙනවා මොකක්ද ඒකක සංකල්පයේ කියලා මම මේක එදත් කරා ටිකක් තව මේ වගේ සංකල්ප ගොක් තිනවා ගිනම් කරන ග ගන්නට ඒලවලල් සොරටත් ොකට ගියොත් එ එකකවට කරන්න ගිනුම් කරන සංකල්ප කොළහක් දොළහක් උපරි පලක් තිදි ගන ගඩ ීන් ඒලවල්ල කකවට කර. ජනට ඔොට ගිනම්ර ඒක සංකල්පය කළ දන තව එකක් අපට ඉදිරිදි ඕන ඒකමං ඒවෙලාවැට කියරද. ඒකක සංකල්පය. මොකද යුනිට් එකක්. මේ පුතේ මේ ඒක සංකල්පෙන් අය කතන්දර මුකුත් නෑ මෙයා කියවා මොකක් මෙයා ගයිඩ් ලයින්් එකක් දෙනවා අපට ඕකටියේ ගිනුම් කරනය භාවිතා කරනට එයා කියන අපට හිතන්ට කියලා කොහොමද අයිතිකරු සහ, අයිතිකරු සහ ව්‍යපාර්‍යාපාරය ඒකක දෙකක් විිදිහට ඒකක දෙක් යුනිෙට් දෙක්. අයිතිකරු කියන්නේ එකම වෙන ව්‍යාපාරය කියන්නේ වෙන ඒයක්. අයිතිකරු කියන්නේ වෙන ඒකයක් ව්‍යාපාරය කියන්නේ වෙන ඒකකයක් කියලා සිිතන්්ඩ කියම්. තම මෙයා අපට දෙන ගයි්ලයින් එක මේ ගිනුම් කරන ඒක සංකල්පය ගිනුම් කරන ඒ සංකල්පයකල තමා පියෝපොටකි තර මෙන්න මේ පදනන් කරගන තමාපුතේ මෙන්න මේකපට නිර්මාණය කරන්න පුළුවන් නැතුව මේක මේමං කොහෙන්වත් උඩින් ගෙනල දම්මා නෙවි ඒකයන්න තැන් ඔයා මෙහෙමිතන්ටකු ඔයයි බැංකුවයි නැත්තම් ඔයයි වාගේ යාලුවකෝ හිතට ඔය දෙන්න පුද්ගලය ඔ දෙන්නෙක්න ඒක දෙකක් යුනිට් දෙගක්න මේ පුද්ගලයෝ දෙන්නේ එතකොට ඔයා යාලුවගෙන් රුපියල් පන්සියා කිල්ලගන්න හදිසට කොරනාවටලින් ස්කල කට ඉල්ලගන්න දැන්න ගති අමතකත් ඇති ඉල්ලගත්දව කොචට ඇත් පස දෙන්නන් කියල ඉල්ලගත්තයෝ මේ ඇතිරේ ධනාන්ත දැම්මාස කිය කිස්කෝලි ගෙනනට දැන් ඕ අමතකත් කර ඇති මේ එ එම ඉල්ලගත්තර පස්සේ මොකද වෙන්නේ ඔයා කෙනෙකුගෙන්යක් ඉල්ලගත්වොත් ඔයා ඒකයායට දෙට බැඳි ලන්න නේද යා යාට දෙන්නට බැඳි ලන්න ඇගේ ඔයා පුද්ගොලය ෝ දෙන්නේ මෙහෙම හිතන්නක ගෙදර ඔය අම්මගෙන් සල්ලි ඉල්ලගන්න අපපච්චෙන් තාත්තාකෙන් සල්ලි ල්ලකන්න අපා ජිනෙන් සල්ල ඉල්ලගන්න අම්මගෙන් සල්ලි ඉල්ලගන්න අයවාවට දෙට බැදිි ලඉන්නවාද ෑ අම්මයි තාත්තායි ගන දෙනු කරගන්න ගෙර නේද අම තා දෙන්න රැක කරනන්න දෙන්න අතේම සල්ලිෙන ධතිස්සික අමතාත්ත ඉලගන්න ආය වගේ තා අම්මගෙන් ඉල්ලගන්න ිත් නයි ඒව කියනට සමා අම්මමන් අතත් ඉල්ලගන තිින් තාතරන ගම්මන් ඉල්ලකට ලෙසි නෑක කියනත් ඇති නද යි එදකොට එහම ඉල්ල ගත්තා කියලා ඕක අය මෙම කරගන්න දේ අඔවය මං ෙදාවාරට දුන් ඔයා මට දෙන්න හමකිරන ඇඒයේ ඒකට්ටේ එකක් ඒ එකකයා මේද පවුල කියන්නේ එක ඒකයක් අපේ සමාජ සංස්කෘතියන්න දොර ඒකටේ අතර සිදදුුවෙන ගණදෙනවාය අපේවා මේ වෙන වෙනම තියයාගට අවශ්‍ය වෙන්න අපි එක එකකයක් හැබැයි? මෙතැද කියෙනවා ව්‍යාපාරය කියන්නේ එහෙමන වෙයි ඒක දෙකක් විදියට හිතපල්ලා කියලා අපට කියෙන අපට හිතෙන් නෑක මේ දැන් ය ගැටලූති බේකනේ ඔච්චරලා ගැටලූති බේකනෙ නේද අපට හිතෙන් එෙම නෑ එහෙම ඉතින් අයෝම මේ ඉතින්ඒයාගේ කඩේට එයා සල්ලි දැම්ම කියලා ඇයි අය කඩෙන් එයා ගන්න එක එහෙම හිතෙන් එහෙම හිතෙන් නැති හිඳදවා මේ ඒක සංකල්පෙන් කියෙනවා උඹලා එහෙම හිතපල්ලා ගිනුම් කරනය කරනවානම් අන්න ඒවිදියට හිතන්ට තේරුණාද ගිනුම් කරනය කරන වනං ඕකට්ටේ මේ විදියට හිතන්ට කියලාෙ දිල දින කොහොමට හිතන්ට කියන්නේ අයිතිකරු සහ ව්‍යාපාරය කියන්නේ ස්වාධීන එකක දෙකක් ඒ කියන්නේ කොටින්ම කිව්ොත් අයිතිකරු කියන්න වෙනම එකකයක් ව්‍යාපාරය කියන්න වෙනම එකකයක් කියල හිතන්ට එතකොට ඒක දෙකක් හුණගාම මේ දෙන්න අතරේ ගණුදනුවක් සවරූපයෙන් තමා දේවල් සිද්ධවෙන්නේ ඒකක දෙකක් නම් මං එයාට දුන්නත් ඒයක මට දට බැඳිලින් අන්නේ විදිර තමා වැඩේ යන්න. ඒ හිත තමා පුොතේ අයිතිකරූ ව්‍යාපාරයට මුදල් යොදෙව් වට පස්සේ මේක හදැන්නේ අපි නෙවෙයි ව්‍යාපාරය. නද දැන් අයිතිකරු මෙතන ඉන්නවා. ව්‍යාපාරය තම මේ තියෙන්නේ. අයිතිකරු දැන් ඔන්න මුදල් යොදවනවා. යොදෝපු ගමම්ම මෙන්නමටික කරන්නේ කවුද. මේටික කරන්නේ සටහන් කරන්න කවුද. අයිතිකරු සටහන් කරන්න නද නෑ. මේ ටි සටහන් කරන්න මේ ව්‍යාපාරය ව්‍යාපාරයේ පොත්වොලතමා අන්න මට වත්කම් ලක්ෂටක් හම්බුනක් මුදල් වත්කම ලක්ෂටක් හම්මනාක් කියල යාගේ ගිනම් කරන සමීකරන එයාල් ලියාගන්න ඒවගේ මෙයාල් ලියාගන්න ඔයාගේ ගිනම් කන සමීරණය එහෙනම් අයිතිකරුට මං මේක දෙන්ට ඕනේ අන්න අයිතිකරු දැන්ඩ දිනමං රුපිය ලක්ෂාට අයිතිකරු දෙෙදඩ තිනක තම පිළියාගන්න කොයේද හිමිකම් කියල එහෙන හිමිකම් යටින් මෙල් ලියාගන්න තෙරුණ අන්ද ව්‍යාපාරය තම මේ ලියාගන්න දපට පැටලෙන්නේ ඒම් අයිතිකරුම වන්නට තියෙම ලියන්නේ අයිතිකරු ලියනව වන්නඩ පුලන් අයිතිකරු දාපු එකවන්ටන් කෙනෙක් ලියනා වෙන්ඩ පුලන් අපිහි තන්ටඕන මේ අපි හැවලේම ව්‍යාරය පැත්තිේ හිතන්නන් ඔයා මෙතන හිටගඩ එපක් අයිතිකරු ල හිට ගට එපක් ඔයා හැමවෙලේම ව්‍යාපාරය පැත්ති හිතන්නට තයරව තමං කියගෙන ක්‍රික්ස් ඕහ අනිවාර්යම මතකගියගට ඔයා හැමවෙලේම හිතන්ට ඔයා තමා මේ ව්‍යාපාරය ගිනුම් මද මෙත උදාහර ැක්තට කියල නත් ද පාර සජිනගේ සජිනි පෙරේරණය කවුද යසිරුගේ ආපන ශාලාවේ ආවයාට දැන් යසුරුගේ ආපනශාාවය ගද ටක්දෙනවා ගිනම් කට සමය කරනයට සටාන් කරනට කියලා ඔයා මකක්දීතන්ටන ඔයා තමා දැන් ඇසුගේ සමාගමේ මේ ආපන ශාලාවේ එකවුම් සදන් එහෙ මෙතර වා මේ පැත්තකිදලා ය අරුගේ වහම මේ හදරනෙ හෙ හිතන්ට එපා ඔයා හිතන්ට ඔයා තමා දැන් යසුළුගේ ව්‍යාරය එකකවුන්ට ඔයා තමා එකකවන්් සදන කෙන ඔය ව්‍යාර පැත්තිෙන් හිතන්ටන් ඔයා මෙත ඉඳලා හිතන්ටුට ව්‍යාපාරය පැත්තෙන් හිතන්ට. තකොට ට ලේසි මේවා අවබෝධ කරගන සටහන්කාට ඔය හැමවෙලම ව්‍යාපාරය පැත්තින් දගඩ ඒකල්ලා ඒ ව්‍යාරය ඇතුළිඳළ ගණදිනු සටහන් කරන විටර වැඩේකක් හරිදපුතේ පයි් හෙනම් ඔන්න අපේ ිකම් නිර්මාණයවීම කර් එතකට මේ ඔක්කෝම හැබැයි වඩ සටහනට දෙන්ඩ විදිහක් නෑ මං ඒකයි කියන්නේ පන්තියට සහභාගී වෙන්ට කියන නිතරම කියන්නේ එකයි මොකද මගේ සටහනේ ඔය ඔක්කෝම කරුණු මට දෙන්න බෑ මේවම් මම කියන්නේ ඔයාට තේරෙන්ගේ හිතට දැනෙන්ට ඔයාගේ ඔයා හිතල ඔයා තේරුන්න්න තෙරුුණාද එන්න එමතමා අප මේ වැඩේ කරගෙන නැබැයි අශ්‍ය තැන් වලති මං සටහන දිත්ව සටහන සියල්ලම දෙවා ඇ ේරුගට ැරිමට මාරු තැගලද සියල තොරතුරට ම ලබ දෙෙනවා ඒ කිසි අවුලක්රට ප දිරයට මගත්තෙක දිදල ො ට තෙරයි හොදවෙන්න කියන හරිද එතකොට මෙතන ඇති සහර විට ළමයි මගේ ්‍රී කලාස්ෙකටත් සම්බන්ධ නොවිච්ච යාලුවන්ගේ යාලුවන්ගේෙන් ඇවිල්ල අද ක්ලාසි එකට ඇවිල්ලත් ඇැතියි එහෙම ළමයිට මං කියනවා මෙන්න මගේ දුරකතන්කගේ බින්දුව හැත්තව එක විස දෙ එකකයි බින්දුවයි හක්සය ඕකට සම්බන්ධ වෙන්ට ටත් ැේජ දදාහට එකොළහාවසර තිෙරි ලාලසිකට සම්බන්ධෙන්ඩට ඕන කියලා. එතකොට මංඒකට අවශ්‍ය තොරතුරටික ඔොට්ට වනවා. යි මේ මේ ලෙක්චරෙක් අතර තුරදි මංවාට දයනවා අපේ මේන් ගරුප්පගේ ලීන් එක වසබ ග්‍රප්ගේ නම්බර ලිංක් එක ඒ එද ඔයා සම්බන්ධ වඩ ඕන එතකොට ඔයාට පුළුවන් පොහොමද මේ අපේ විෂයන් හයකු ගන්නන ආයතනයක් තුළ ඔයාට ඒ විශෂයන් හයයේම විෂ සබෙට් වලට සම්බන්ධ වෙන් හරි එහෙම ගොඩක් සම්බන්ධන ලමයි මෙත ඉන්නවා මංකයන් එහෙම සම්බන්ධ වෙන්ඩ බලාපොරොත්ති ඉන්න ළමයිට තමා මං ෝයකව. හරි ඇද රොගට දැන් තේරු ගන්ට ඕොට්ට එක ඉදිරිපා ඉදි ඉදිරියට තියන එකො හවසර කෙලවර වෙන කම්ම තියන පාඩන් ටික මෙන්න මේ විදිට හොඳට අපි පැහැදිලි තෙම්පරාදු විදිහට උන්ට පහැදිලි කරලානවා ීරි ලායක. හරිද මංකක් මේ එක තිීරරිණෙේ තේරි රිවිශ තේරි රිිවිෂන් ලාස එකක්මක හරිද ඒහින්දා වාේ දන්න යාලුවන්ටත් කියන්න මෙන්න මචන් රෘපියල් පන්සියයි කලාස් ක ගන්න මෙන්න මේ විදිරතම වැඩේයන්න යිට අව තොර තුරපක ම කකව්ස් ගනන්හදනවට නිබන්දර දෙවා ඒදම හඳුනා ගැනීමේ පාඩහහින්ද මේවටමන් නිබන්දර දෙද උත්සාසරන ගනන් හදනකොට ඉදිරි අපේ නිබන්ධන හරහතම ගණ හදන්නෝ කටට නිබන්ධන කලින් දවස්තුහරකට කලින් ලබදෙනවා නේද ඒට වස් ලින්කෙකත් ඒත් එක්කම වනවා අපේ කාකට පොඩි වෙනම ගරපයක් අපි හදාගනින්න එක ප්‍රයිවට් ගුප ක්ි දෙරන්න ඒ එක ලිංක්ස් ලටයන්නේ නෑ අයිටටේ ගරප එක මුදල් ගවලා එන මයි තරයි අප රෙිස්ටේ නම්බර එකක්දීලා ගන්න ඊල දවස අපි තිේරි ලාසිකට ඇත්මිෂන් කරන්න රජිස්ටේන් නම්බර එකක් එක් එන ලමයිට විතරයි යිටෙහින්ද මුදල්ගල දැන් අපි අදේනන කන ඇඩමිට් කරාට මේ ඊල දේ මඩමිට කරන්න රිස්ටේ නම්බරය තියන කක්ටී විතරයි රෙජස්ටේ නම්බර දෙදන්න අපි මුදල් ගෙවන්න මුදල් ගේවට පස අපේ මේ රෙජස්ටර ලක්ුණ කරගන්න මෙයා මුදල්ගේපුලමක්තියටට ඊලඟ සත්තියන්දල අපි සැක්තම්බර් මසිගලා මේ පන්තියට තෙෙක්ඇන් රිවිෂන් ලා එකට මේ අපි දැන් අද කරන පන්තියට ළමයි එකතු කරගන්නේ ඇත්මිෂන් එක කරට පස්සේ යිට මුදල් ගේවල පන්තියට ඇතුළත් වනාට පස්සේ පන්ති ගස්තු ගවට පස හරිද එහින්දා අවශ්‍ය ළමයි නන මේක මැසේජගත්දාලා පෙත්තක පන්ති සහබාගෙන්ට වාට ගිලුම් කරන අමාරුකවිය මොනවාද සියල්ල වාට බොහ්ම සරලව පැහැදිලිව මේකෙන් ආවරණය කරගෙනයන්ට පුළුවන්. හරිදි බලටි පෑදගක් ඇතුරලට සහෙන කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කර. යි් ඒව තම ඉටරස අප ගිමම් හදන ගතරවස් මූලිපොත් ලෙජරට පිටපත්කිරි මෝම මෙ ොම සේල ගන්ටි අපි හදනෝ හරිද ඒවා හදලා කොමස් ටිකක් කතා කරලා තම පෙුළ අවසට යන්න යිට් ොර ඒවා අප කිසිම් ප්‍රශ්නයක්නය හරිටම කරගන යනවා අවශ්‍යතාව තින නමයි හැකිියාව තිර නමයි පන්තියත් එක එකතුෙන්ට කියෙන ආාධනවතමා. හට අප රවාවසේ තව කණ දෙෙනුවක් බල ලීබඩ උපකරන මලදී ගත්තා යි මේ ගන්න දෙනුව සාකච්ඡා කරා අපි ඉරවස්සේ ගානකට යනවා ලීබඩු උපකරන මිලදී ගන්නවා ලීබඩු උපකරන මිලදී ගන්න කොහම අපි ලීබඩ උපරන මිලදී ගත්ත මේ කු සටහන් කරන්න අපි සල්ලි වට ගත්තගෙ ලීතුමු රුපියල් ලක්ෂක ලීබඩු මිලදී ගන්නවා රුපියල් ලක්ෂයක් මිලදී ගන්නා ගරෝ ගම්මකද වෙන්නේ පිදන්නම් මුදල් අඩුවෙනවා ලක්ෂය මුදල් අඩුුවෙනවා ලක්ෂය මොුණ අඩුනේ මුදල් ීබඩු ලීබඩු කියන්නෙත්පු තේවෙනවාද වත්කම එහෙන ලී බඩු වත්කම වැඩි වෙනවා රුපයල් ලක්ෂකි ඇයිඒ එකවත්කමක් අඩු වෙලා එකවත්කමක් වැඩි වුණ එකවත්කමක් අඩු වෙලා එකවත්කමක් වැඩි වුණ තේවුුණද ඔොන්නොයි විදිරතමා අපි වැඩේ කරගන න්නඩ දැන් අපි බලමු ගනුද නොට කකිපයක් කරගෙන ඔයයි මම එකට මේ ගන දෙ නොටික හදාගෙන යන්නේ කොහොමොද කියලා හරි අපි එකට යොදා ගමුොකටික පෙළපොත මක උදාහරණ ටිකක්හදලා තමා අපි තනියම ගනන් හදන්්ඩේ අන්්ඩෝනේ මේද තනියම ගනන් හදනකොට මේ ගණටික් හද යෑනේ කොඳයි මොකොද නැත්ත ඒතෙන්ට ගාට පස්සේ අපි අමාරුව වැටනයි හරි ෝකටික පෙ පොතේ ගන්න හැටවෙෙනනි පිටුව ැත මතන ශා කරල දෙන්නම් පෙලපොත නැතිකට්ටඉ අද ලඟ මෙැසේජය අත්දන් තැන් ඔය පොත්කාබඩ් පෙරලා උත්සලා පෙරලා නේද ගෙදරකට්ටේටත් කෑගහලා රංගිලා මල්ලිලා හෙම ඉවරයි දෙන්නේ මට අහෙන් පොත් පෙරලන සද්්‍යයත්තයයි නොව අප පෙලපොත අවශ්‍ය දැන්වල දි පාවිත්තර ගංුව ක් කලාමයිඉන් කලම දාන්ට ඔන්න මේ හනිකම එකක් දයිවසර ෙර බදරන සසර මොනවාගේ න දන්නන්නේ දයිවරලා කොචරල් ඒකනෙ දයවසර කියරලා කොච්චර කල්දයි එම්ම මෙතරින් ශා කරලා දෙන්නද ෂා කරලා දෙනවා ශයා කර දෙන්න එපික්මට ගනන්ටික හදාගෙන ර් ඇබයි ශයාකරොත් මට බෝඩ්ඩ එක පේ නෑෝකටි රේකයි වැඩි නේද බෝඩ්ඩ එක පේන්නක ප්‍රශ්නයකුත්තිවා ර් හරි මෙන්න ගාන හදමුද බලන්න පළවිනිකේ මොකක්ද කියන්නේ ප්‍රා්ධනය යෙදීම රුපියල් ප ලක්ෂ පහයි නද ප්‍රාගධනය යොදවනවා රුපියල් ලක්ෂ පහයි හදන්න බලන්න ඉසල ගිනුම් කරන සමීකරණය ලියගන් නේද මෙන්න මේ වගේ ගිනුම් කරන සමීරණ මේ ප ෙක්සල් බෝඩ්ග පය දනවාටියිට් මෙන්න මේ ආකාරය ගිනුම් කරන සමීකරණයක් මේ පළගෙනීක මේ ආකාරේ ගිනුම් කරන සමීකරණයක් හදාගන්න මේ ආකාරේ වත්කම් සමානයි හිමිකම් දැන වගකීල් වත්කම් විදි හදාගණ්ඩ උපකරන ස්ථාවර්තැම්පතු මුදල් හිමිකම විදිට හිමිකම බැංකුනයිකු හිමිකම බැංකුනයි එක්ල්ීට් එක පේනාදෝකට්ටිට එල්සිීට් එක පේනල් දරුවෝ පේන රයිට් පොඩ්ඩක්කිඉන්න දැම් පේ නානේද දැම්ේන එන අප පළවිනි ගණ දිනුව කියෙනාපුතේ මොකක්ද කියන්නේ ප්‍රාග්ධනය රුපියල් පනස්දාහක් යෙදෙව්වා කියල් ප්‍රාග්ධනය රුපියල් පනස්දහ යෙදෙව්වා කියලා කියන ් පොහොම අපි හදන්නේ ප්‍රාග්ධනය රුපියල් පනස්දාහක් යෙදෙව්වා කියලා කියන්න කොම දදන්න පුලන්න ඔතනමට ප්‍රාග්ධනනි රපියල් පනස් දාහක් යෙදවවා නේ ලක්ෂ පහක් යෙද්වා මොකද වෙන්නේ ක් ධැන යොදවද්දී මුදල්ලොට එකතුවෙනවා ලක්ෂ පහක් නේද මුදල්ලොරට ලක්ෂ පහක් එකතු වෙනවා අවත්කම්මටයි හිමිකම්මලට එකතුවන රයි හිමිකම්මලට එකතු වනා කොච්චරද ලක්ෂ පහක් ලක්ෂ පහක් නේද හිමිකම්මලට එකතු වෙන ලක්ෂ පහක් රට් ඊට පස්සේ ඉළං ගණ දෙනවිේ නමකක්ද රුපියල් ලක්‍ෂ දෙක බැංකුුණයක් ලබා ගත්තා දෙවිනි ගනදන ලක්ෂ දෙක බැංකුුණයක් ගත්තොත් අපට ලක්ෂක මුදල් ලැබෙන හැම්වලෙන්ම්පුතේ මුදල් පැත්තෙන් හිතන්ගන්න මුදල් ලැබෙනවා අපට නේ ඊට පස්සේ වගකීමකුත් වැඩුවෙන ඇත් එක් ම අප බැංකපෝට ගෙවන්ට බැඳදිල ඉන්නවා ලක්‍ෂ දෙක් තෙවනාද විති රි සටහන් කරන්නවන් තුන් එනි ගන්න දෙෙනකම ස්ථාවර තැම්පතු ගිනුමක් ආයෝජනය කර රපියල් ලක්ෂයයක් ස්ථාවර තැම්පතුක දානවා කියන්න පුතේ අපේ රෘපියල් ලක්ෂය මුදලක් අඩුවෙනු නේද රුපියල් ලක්ෂයක් අපට අඩුවෙනු ස්ථාවර තැම්පතුගෙනවත්කම මුදල් වත්කම අඩනාා බලන්ඩ ස්ථාවර තැම්පතුගෙන වත්කම ලක්ෂයක් එකතු වෙනවා එද මුළුවත්කම් එකවත්කමක් අඩු වෙලා එකවත්කමක් වැඩි වුණා එකවත්කමක් අඩු වෙලා තවත්වත්කමක් වැඩි වුණා බලපෑම සිද්ධ වුණු විදි තේරුුණාද ඉඩ පස්සේ හතරවෙනි ගණදින තිෙනවා පරිගණකය අලුත් අලුත් එඩියාවෙන් පරිගන අළුත් එඩියාවෙන් රුපයන හැදහ කාදායමක් ලැබීමම් ඔ මේයාගේ ව්‍යාරය පරිගණන කලුත් ෙඩියා කරන එකක්නේ එනම් මෙයා කරපු සර්විස් එක ඔන්න මෙයාට ලැබුණා රුපියල් හැටදහක ආදායම ආදායම් මතක ද අපි ආදායම් කොහෙටද ගලපන්නෙ දරු. ආදායම් කොහටද ගල ප්ඩෝ නැපි ආදායම් කාට දයිති වෙන්නේ. හිමිකමට නේද ගුඩ් හිමිකමට අයිතිවෙන් එහැන් අපි මොකොද කරන්නේ හැටදාහා හිමිකමට එකතු කරනවා. හැබැයිපුතේ අපට හැටදහ විදිහයට දලුත් ලබෙනන අයි දලන්නේ ලැේ හැටද ඉන් අපේ මුදල් ලොලටත් හැටදා එකතු කරන්නඩ ඕන දෙපැත්තරම හැටදා එකතු වෙනවා. හරිද පැහැදිරිනේද දෙපැත්තරම හැටදාහක් එකතු වෙනවා. පස්සනි කරුණගන්න ව්‍යාපාරයේ මාසක කොලිය ලෙස රුපියල් දහදා ගෙවීම අපි ගෙවලක්ුල ත රෝකට දන්නවාදයන් කුලි ෙවීම කියන්නේ මොක්ද. ගව කියන්නේ මොකක්ද ව්‍යාපාරි මොකක්ද කුලී ගෙවීම කියලා කියන්නේ දැන් අපි වර්ගී කරණ ති දන්න කුලීගියයක් ගවනවා කියන්න ොකක්ද ඔවු වියදමක් හොඳයි වියදම එත් වියදම් අපි කොහට ල පණ්ඩෝේ වියදන් අපි හිමිකමෙන් අඩු කරන්්ඩෝන් නදපුතේ හිමිකමෙන් අඩ කර් ඕනේ හොඳයි එදර හොඳද උත්තර දෙෙනනවා කියද්ද දහදාහක් දහදාහක් අපි හිමිකමෙන් අඩුප කරන්නට ඕන ඇයිඒ අපි දන්නවා වියදම් හිමික මටයි අපි ගලපන්ට ඕන කියලා නේද ඒවාගේම අපි වියදන් දරුණකට අප අතේ තියෙන මුදුලුත් වියදන් වෙනවා ඇයි අපි හිමික මෙෙන් අඩු කරන්නේ වියදම ආදායම් වියදම් හිමිකමටයි ගලපන්් නේද අපි වියදම නිර්වාචනය කරගත්ත කොහොමද ගැනලි හැර හිමිම ඇති වන අනෙකුත් වියදම් අනෙකුත් අඩුුවීම් වියදම් විදිහට ගැනිලි හැර හිමික මේේ සිදුවෙන අනෙකුත් අඩුවීම් හිමිකම් අන්නේ න? ඒ වියදමා නේද වදම හිමකම ගැනිලි නැත්තුව හිමිකමින් අඩු වනා එන ඒක පි වියදමක් ඉතිර හඳුන ගන්න. යි් හයිවෙෙන එක තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා නහරා රුපියල් විසි විසිදාහක් ප්‍ර්‍යාපාරෙන් ලබාගත්තා. කොහමරි මුදල් ඇරං ගිල්ලනේ එනම් මුදල් ලොලින් විසිදාහක් අඩුවෙනවා ඉට පස්සේ ගැනිලි ඔව ගැනිලි කරණං අපි දන්නවා අයිතිකරුට දෙෙන්ට තියනදෙන් අප ඒ එක අඩු කනවා එ. ිකමෙනුත් විසිදාහක් අඩුවෙනවා පයිට් ඔන්න හොමයි යොක සටහන් කරගෙන අණ්ඩුවුන් හරි හත්තනි ගාන රුපියල් ලක්ෂයක් ගෙවා උපකරන ලබා ගැනීම රුපියල් ලක්‍ෂයක් ගෙ උපකරන ලබා ගැනීම ලක්ෂයක්ක් ගෙව කියන අප මුදල් අඩුවෙන පුදේ ලක්ෂිය හරිද ඒවගේම අපට උපකරන මිලදී ගත්ත කියන්නේ අපට උපකරනවල ටනනාකම රුපියල් ලක්ෂකින් වැඩිුවෙන්ට ඕන තැක්කද යිටොන් ොම තම අපිියෝක ගිනුම් කරන සමී කරන හදාගෙන යන්්ඩ ඕනේ රි එළඟ ගමු එළඟ මංකට තනීීම මදන්න දෙවා ටනඟ ගාන තනීම හදන්න දෙවා අට අටවෙෙන එක රෘපියල් පන්දාහක් වූ මාසික දුරකථන බිල ගෙවීම එක විය දමක් ගෙව්වා කියන්න අපේ මුදලා කඩුවෙනවා මුදල් ලලින් පන්දාහක් කඩුවෙනවා ඒවගේම හිමිකමත් පන්ඳහ කඩුවෙන ඇයියේ විය දමක් නිසා පැහැදිලි වියදමක් නිසායි් හොඳයි උත්තර දෙවා එම දෙන්නට උත්තර සිර දෙෙනවා. නම්වෙනියක නෙහාරා රුපියල් පනස්දාක් අමතර ප්‍රාග්ධනයක් යද දෙව්වා මුදල් ය දේවා කියන්නේ අපට පුතේ මුදල් වත්කම වැඩි වෙනවා ඒවගේම හිමික මටත් එකතු වෙනවා පනස්දාහක් හිමික මටත් පනස්දාහක් අවසානක දහය බැංකුුණ අය පියෙව්වා රුපියල් විසිදාහයි එම් මුදල් අඩුුවෙන පුතේ විසිදාහයි බැංකුුණ අය වගකීමත් අඩුවෙනවා විසිදාහයි සොඩි විසිදාහයි බින්දුව ක විසිදාහයි බලන්ට එතකොට අපට වර්් කාලය අවසාන විෙනකට අපට අවසාන ශේෂය වා ගණ්ඩ පුළුවන් නේ උපර ලක්ෂයක් තියෙන අප ළඟ ස්ථාවර්තැම්පඳතු ලක්ෂයක් තියෙනවා මුදල් අපේළඟ පන්ලක්ෂ පනස් පන්දාහක් තියෙනවා ඇයියේ වෙලා ැඩි වෙලා එකඇතු වෙලා ඔන්න වෙලති.ඒ ප්‍රාග්ධනය තියෙනවා නැත්තන් හිමිකම තියෙනවා පන්ලක්ෂ හැත්ත පන්දාහක් නේ අවසාන වශයෙන් බැංකුන අය වගගේම තියෙන එක් සසූදාහක් ලක්ෂ දෙකත් ගත්ත විදහක් ගෙවා එක අසුවක් අපට ඉතිරි වෙනවා. ඔන්න හො තමාපොතේ ගිුම් කරන සමී කරන සරල විදිහම අපි හදාගෙන යන්ඩ ඕනේ. හරිද ්‍රයි දෙවැනි අභ්‍යාසය දෙවැනි අභ්‍යාසය කරන්න බලන්න තමින් පිටුව ඇවිල්ලා හැට එක පිටුව ඇබැයි හැට දෙක පෙරලන්න බෑ හරි හැට දෙක පෙරලන්න නැතුව හැට පිටුව විතරක් පෙරලගෙන කරන්න ඒක ආකෘති අන්දාලා දිනා ගිනම් කරන සමී කරන මෙතර පොම හදාග්ඩ ෝන කියලා යි මේවද මහලොක දවල්ෙ වෙයි. තීරිටි හරි ටි ගත්තන මේවා හදන දේව හලකු දේවල් වෙන්ඩ බෑ. වගකීම් අපට පුතේ මේ ගාන විශේෂත්්‍යයක්ත් තියෙන. ආරම්භග ශේෂික දීල තිද අපි පලවිනි ගානේදී පළවිනි ගානිදිකර අලුත්ම ව්‍යපාරයක්නේ ලක්ෂ පහක ප්‍රා්ධනයක්ක දෝක් කරගන ගිය. ඒක හැබැයි අප අපි දුම්කෝ මාසදහයක් කියමේ තියන්නේ නේද. මේ කාලපරිච්චේදේ අවසානයේද අපට අවසාන ශේෂිකත් දැකගඩ ලැබුණ. ඊට පස්ස පුතේ මේක ඊළඟ කාලාපරිචයදයට යනකොට මේ කිව් අවසාන ශේෂ ටික තමා ඊළඟ කාල පරිච්චේ දේ අපිතුම මේ මාසේ අවසානයේ ඔය ශේෂ ටික තින්බ කියලා ඊළඟ මාසේ ආරම්භ වෙනකොට ආරම්භක ශේෂ බවට පත්වන්නේ ඔන්න ඔය ශේෂ ටික හන්න ඒ වගේ ගානත් තමා අපට මේ දෙවැනි අභ්‍යාසය විදියට දීලතියන සඳමිනීගේ ව්‍යාපාරය පයි් ඩය වසර දෙනි අභ්‍යාසය හැට එක පිටුවේ සඳමිනීගේ ව්‍යාපාරය ඒක තිමගද කලතින් එයා මේ වෙනකොට පවත්වාගෙන යන ව්‍යාපාරයක යි එකට තින ශේෂයේ දීල තියෙනයි එතරබාමොක කරන වත්කම් කියලේ රුල් කරගන්න හිමිකම්දාග්ඩ වගකින්ම්දාගඩයි් බලන්ට අපට දීල තියෙන වත්කම් ටික මොනවාද ලිබඩ උපරණ දීල තියෙනවා බාන්්ඩ තොග දීල තියෙනවා බැංකු නය ගැතියෝ දී තියෙනවා මුදල් දීල තියෙන් නේද හිමිකම් දීල තියෙනවා බැංකු නය දීල තියෙනවා නයි හිමියෝ දීලා තියෙන එහෙනම් ඔන්න එටිකේ අපි ශේෂටික දාග්ඩුව ම් දීරන මිකම්මල හොයා ගන්ඩු නේද රයි එහ ඕට කිස්සල හදාගඩක මෙන්න මේ ගිනුම් කරන සමීරන මංක බෝඩ්කඩ විල පොඩ්ඩ කියල දෙන්න. මේ මේටික හදාගනමට හර කියලදන්. ගිනුම් කරන සමීරණස්ස ලෝකට්ටේ හරිට හදදාගඩ්ඒක වත්කම්වලට වෙනම ඉඩ කියලා හිමිකම් තිල වගකීමම් දෙකට ඉඩ කියලා ගිරුම් කරන සමීකරණ ලියගන්ඩු මේ බලාගන හිට පසම බෝඩ් එකක වෙලා කියල දෙන්න මේ හිිකම කෝමද හොයාගන්න කියලා. ඔය ගාන හැදුව ඊට පස්සේ හිමිකමේ වෙනස් වීම්ටි අපි කතා කර නේද කසේ අභ්‍යාසිටික යන්නේ එකකල එකට දා අභ්‍යාසෙක් කර ඔට පාඩො ඉවර කරන්න බුලයි හදලි වල දාන්ට හරරි කියලා ලියගනිවරලා හරි දැම්ම හරි කියලා අනිත් කට්ටයත් හරිද තවක්ෙනෙක් මට තාන්න මැසෙද්ජ මෝ දෙක්කෙනෙක් දම්මට අනිකට් ීවර නැද දන්නේ න නේද හරි හරි හරිෝ ඒනවා පෝලිමි ර් හරි අ පොඩ බෝඩ් එකටඩ වෙලා බලමු ොමද අපේ ආරම්භග හිමිකම හොයා ගන්න කියෙන දැම්පුතේ ොකට්ටි දන්නවා සමී කරන ටක්නම් මඩිකම කක්ද වත්කම් සමානයි හිමිකම් දන ඔබග කීම් කෙන ඔය බලන්ටෝොතන දිල දින රම්භක ශේෂවල ලීබඩ උපරන බඩුත්තකගේ නය ගැතිෝ ඉට පස්සේ මුදල් ඔය ඔක්ම වත්කම් ඔය වත්කම්ල මුළු වටිනාකම ගන්්ඩ හොයලා කියන්න මන ටක්ගාල මුළ වත්කම් මල වටිනාකම කිය දෙන්නේ බල්ල කියන ටක්ගල. දවකට පපත්ති ඇක්ටි වෙන්ට න වකට නින් දනවා නේද? ලක්ෂ අටයි හරිද හරි වත්කම් ලක්ෂහටක් කෙනනවා කියනවා ඒනම් පුතිේ ඔතන හිමිකම් මේ වග කියේම් ටිකක් කියනම් මොනාදේ බැංකොනාය නය හිමිකෝයි ඔක්කො වගගේෙම් කියද ලක්ෂ හතරයි ගුඩ් ලක්ෂ හතරයි. ඉතින් පුතේ දැන්වාට මෙතන හිමිකම මහොයා ගඩ ැයිද පුළුවන් නේද හිමිකවත් කොච්චරත් දෙෙන ලක්ෂ හතරයි හරි ඒ නං? ගඩ ඔයටක කියන මේ දාන්ට එපා ටිකේ වෙන වෙනම දාගණඩ ඕන මේ එකත් දෙකට කගිල දාගණ්ඩ මෙන්න මේ හිමික මේේ මටිනාකමර ගිනුම් කරන සමීකරනයේ ආරම්භකශේෂයට දාගණ්ඩ ඕවන් ගිනුම් කරන සමීකරනේ ආරම්භගශේෂයට දාගණ්ඩඕුන් හරිදි ගිනුම් කරන සමීකරනය ආරම්භකශේෂයට දාගණ්ඩ ඕනේ ආම මෙතන්ට එෙනම් ඒටික දාග්ඩ ලක්ෂ හතරයි කියලා. ලක්ෂ හතරයි බැංකුන ඇතියෙනවා ලක්ෂ තුනක්. ලක්ෂ තුනක් තියනවා ඊට පස්සේ නයිහිමියෝ ඉන්නවා ලක්ෂයන ලීබඩ උපකරන තියෙනවා ලක්ෂතුනක් තොගේ තිෙන ලක්ෂ දෙකක් තොගේ ලක්ෂ දෙකයි නයිහිමියෝ ඉන්නවා ලක්ෂයයි මුදල් තියනවා ලක්ෂ දෙකයි එතකොට උන්නහ තම ගෙනුම් කරන සමී කරනන්නේ මෙන්න ේටිකෝකට ටක්්ගල පුරුවන් එක ඉඳල දහහිටන එක වෙන අඩි පහත්න්න පුළු අනික්බට කරන්න පුළම කටද ඒ සියලු දැනුම් අපි දීරතිීන් හදදාගනයට කෙනකොට දුන්නත් ඔහන් ලො පුලුවන් දිස්ක්‍රීන එක මේ එක ටයි් කරන්නමැසි එකින් ලොග්බිච්චක්නකිව ක් ප ලො විච්චක් අවස්ථාව දෙන්න අගොන්න යිට් ඔන්නන් අවස්ථාව දෙන්න මේ ගිරුම් කරන සමීකරණය හදන් කෙනෙක්කන්නන මේ ෂ්‍යයාරරික ටයිුල්ල මේක මේටික ටයිප කළදා හදන්නක විනාටි පහත් දෙන්න හදලා මටකන්ට උත්තරටි අපි ඉක්මට දාගනයක් තනී හදන් ඔහට ගානත් දෙකක් තනියීමදන්නට ටොනදන්නෆ මංශරයෙන් එක අයින් කරන ඔයා මලියා ගන්නට ඇතිකළ හිතෙනවා හදන්න ගරුම් කරට සමීකරණ ඉක්මට මං ඉන්නවා මෙතන 那当然。 ඔය ම ලිින් එකක්ට එ්වා ඕේ ගනිතය විද්‍යාව සිංහල ඉතිහාස ඉංග්‍රීසි ව්‍යාපාරදදිනි මම කරන විෂය ගින ව්‍යපා ගදිනම කරදදි නගෙන ේය ොිලේ පවත්න පන්ති සඳහා සම්බන්ධෙන්ට මෙන්න මේ ලිං එකට ඕොකටේ ජොයින්ට වත් සැබ ගරප් එකට ඕකෙකට ය අනිකුත් විශයන් වලටත් පන්ති පවත්වන ආකාරය පිළිබඳ ටයිම් තබ එක ඔකට බලාගණඩ පුළුව හරිද අපි ස්මාට් න් Onlineයින් කැපස් ගරප් එක න් ුප තම මංක්ෂය කල ති නනි ගුප් එකක මෙ මේමට ෆිල්ලා යෙන්නේ ති මේකතම කොඩක්ගඉඩ තියන්නේ ඔබට ලොග්ගලා බලන්ඩ ජොයින් වෙලා බලඩ ොට ොර තොර දැගන්න පුළු හරිද ඊට අමතරව මගේ කලාස් එකට සම්බන්ධ වෙනවාන නේද ඔය ගුප්ේ ක රහමෝට ොරතුර ැබෙන ්‍රී ලක සම්බන්ධය නො ඊට අමතරව මේ තිීරි ලාස්සි එකකට මේ දිහට සම්බන්ධ ෙන්ටවනා ලබන මාසිඳදල මුදල්ගේව මේ කියන නම්බර එකට මට වස මැසජ ගත්දාන්ට එො හවසරට සම්බන්ධ කරගන්නට කි හටද ඉවරයි දොයකට්ටිය වැඩේ ඊට අමතර එකොළ හවසරේ අවදුරටත් මගේ බෞද්ගලක ගරුප් එකට ජොයින්ටුන් ඇති එකට්ටි ඕන ඒකට්ටිය කියන්න අපිතකොට මගේ දැව මේක සබ ුච් විදියටම ගුප් එකට යින්

எவரங்கேன் தருவோம் ාරද න්දිර සන්ර න දෙවනට ලික ලා තින ඒකින් සබන්ධව න්රයි එ එකකනෙක්න ඉරයිකල තිෙනවා අනිත් කට්ටත් තිවරද අපනො තක්ගාල ඒගාන හදලා ඉට පස්සේ හිමිකම් වෙනස්වීම සම්බන්ධයෙන් පොඩි සටහනත්තියෙනවා ඒක ලියයාාගෙන ඉතුරු අභ්‍යාසිරිකත් ඉත්මනට ඉවර කර ගණ්ඩෝනනි හරි මගගේර නනිකටයයක් තිවර ඇති කියලා පලමනික ගන්න බලන්න පලවනිිය එක මොකක් දෙ කියන්නේ භික්ිනීම සඳහා රුපියයා ලක්ෂක කටිනා බාණ්ඩ ොගයක් මිදී ගත්තා අබාන්්ඩරම් මිලදී ගත් එහෙනම් මොද වෙන්නි පපොතේ මුදල් අඩුවෙන නේද. මුදල් අඩුවෙන්ට ඕන කොච්චරකින්ද ලක්ෂකි මුදල් අඩුවෙනවා ලක්ෂක න බාන්ඩ තොකට එකතුවෙනවා රුපියල් ලක්ෂක බාණන්්ඩ හරිද ර මංහිතනවා හරි ඇති කියලා හරි ඊට පස්සේ දෙක නරුක ලක්ෂ නිිලදග ා්ඩ ක එක්ෂ විි පන්ඳාකට මුදලට විකිනීම මේ අපි දැ ලක්ෂක බාණ්ඩගත්තන මේටකක් එකයි විසි පහකට විිකුණන් එහෙන අම්මොකොද වෙන්නේ මේ ලක්ෂය එකයි විප පහට විකුණ නොන නිස මේ ලක්ෂ අයිවන නැපි නේද අහෙනම් මේ ලක්ෂ අපි අඩු කරනු මේ ලක්ෂය අඩු කරනු. ඊට පස්සේ අපට මුදල් කොච්චරක් ලබෙන අදකති එක් ලක්ෂ විිප පන්දාහක් ලැබෙන අමත දතිගෙන. ක්ෂ සි පන්ධාකට විකුුණාන් අපට මුදල් ලැබෙනවා එක්ක්ෂ විසි පන්දාහක් එනම් මේක ලාබය කොච්චරදද අපි ලක්ෂයට ගත්ත එක එක විසි පහට බිකරුණු. ක්ෂ සි පන්ධහක ිකුරුණු අපට ලාබේ කොච්චක්ෙනු රුපියල් විසි පන්දහ ලාබයයක් එන අන්න එනන්ඒ ලාබේ අපි කොට දෙගතු කරන්නේ කමිකමට එකතු කරන්නඩ ඕනේ හරිද පැහැදිලි නේද ගැටලුවත් යන දෙතන නෑ මංගේ තන ගැටලුවක්න අප ඉදිරියට හදාගෙනයන් ඉක්මට වයිට් තුංගෙනියක බැංකුනයක් පියවීම බැංකුන අයෙන් පනස්දාහක් පියවනවා පියවනන අපේ මුදල් යනවා අනිවාරයම පනස්දාහක් බැංකුන අයත් අඩුවෙනවා පනස්දාහක් හරිද පැහැදිලිද හතරවෙෙනක වැටුප් ගෙවවා රුපියල් දහදාහයි වැටුප් ගෙවන කිමකමින් අඩුවෙන්ටඕනෙ දාදාහ ඒවගේම මුදල්ලරන තඩුවෙන්ටඕනේ දහදාහක් හරිද පුතේ ියාේ විකි නීම ති බාඩවලින් රපල් විසිදහ පිරිවය බාඩ්තකොයක් සන්ද ම න බෞද්ගලි ප්‍රයෝජන රැගනිගේ විකරන් ාන්්ඩතෝකත මතර යන්නේ මේක විසිදහ බා්ඩරගන්නෙන විදහ කඩුවෙනවා ඒගේ මේ යාගේ හිමිකමත් අඩුවෙනවා විසිදහකි. රයි පැහැදිලි නේද ඔවු ට්‍රසි රුපියල් පනස්දහ වටනනා ලීබඩු කාර්යාල්ලේ ප්‍රයෝජනය සඳහ මිලදී ගත්ත. ලීබඩු ගමිදීගත්තන ලීබඩු ල පනස්දහක් එකතු වෙනවා ඊට පස්සේ. ප සල්ලිදිීල රන්තින් න දල්ලින් ගුවෙනවා පනස්දාහ හරිද පයි් හොඳයි ගැටලු නෑකගේ හොඳයි සියල්ල හරි අඇති කියල ඉතනවා එතරන හරින්් ඔන්නේද එත විකිනිිබසඳ රුප්ය ලක්ෂ දෙකක් වටන බාන්ඩ් නය පදනමට ගැනීම බා් අරන්තින ක්ෂ දෙක නයට හරි මුදලටරි ොහෙන් හරි බාන්ඩවිල්ලතින එනම් බාඩ ොක වැඩුවවෙනවා ලක්ෂ දෙකයි. හැබැයි පුතෝ අරන්ති අයට හිනක් අපේ නයි හිමියෝ වැඩි වෙන. කොච්චරද ලක්ෂ දෙකකි. වගකීම වැඩි වෙනවා ලක්ෂ දෙකකි වත්කාම් වැඩි වුණා වගකීම් වැඩිවුුණා ලක්ෂ දෙකකි. හරිද පරයිට් ඉට පස්ස අපි ගම අටවිනිියක රපියල් හැටදාහට මිලදීගත් බාන්ට තොගේ ලක්ෂකයට නයට විකිනීම. අපි හැටයිකට ගත්ත තොගයක් ඒන අප තොබේෙන් අඩු කරන්න ඕනේ හැටක් හැබැයි අප විකුණ ලාතියන්නේ අයට ඒනන් අපට එකතිව වවා නාය ගැතිවය කොච්චරද ලක්ෂකට විකුණ ලතියන්නේ. ලාබේ කොච්චරද හතලිස් දහ එකතු කරන්නට ඕේ හිමිකමට. ේද හතලිස්දාහයි එකතුවෙෙන්න්නේඕනේ හිමිකමට ඉට පස්ස නමය අසූදාක් නයි ගැතියන්ගෙන් ලැබුණ ඔහෙන් අරි අපට සල්ලි ලබෙනවනම් අපේ මුදල් වැඩිවනා පොච්චරද අසූදාහයි ලැබුණකාගෙන්ද නයි ගැතිය ඔුන්ගෙන් එනන්ගේ නය ගැති කිය ෙනවත්ක මඩුවෙනවා අසූදාහයි. ් නයි ගැතිවෝ ගෙනක තිේරෙනවා නේද පුතේ අපෙන් නට බාණ්ඩ ගත්තකක්ට. එයාල අපට වත්කමක් නේද යාලා අපට වත්කමක්යි එයා අපට මුදල්ගවද්දී එයාගේ නයි ගැතිකිනවත්කම අඩුවෙන එයා අපට දෙන්ට තින ප්‍රමාණය අඩුවන්න එන එයාගේ අපේ නයි ගැති භාවය අඩුවෙන ඒක අපේ අසුදා හාඩුකරේ හැබැයි අපට මුදල් කියනවත්ක මනිිට පැත්තෙන් ලැබෙනවා වැඩුවෙන යි් ඔන්නව විදිරතම ඕක හදාගන්ඩ ඕනෙ. දහවෙන එක නහිමියන්ට පනස්ථාව ගේවා අපි ගෙවනවා එනම් අපේ මුදල් ලොලින් පනස්දහ කඩුවෙනවා නේද අපි නයිහිමියට දැන් ලක්ෂ කියද දෙන්නටදදිනවා. දෙක් දෙදඩ දිනා මෙතන බැංකු නයි ස්ොරි හොකිවෙනනෑනනි කවුරු මෙතැන පනස් දා බැංකුනයි ොලින් අඩුවවිටරුන් අපි යාට දැනට ලක්‍ෂයක් දෙන්ට තින නේද ඒකෙන් පනස් දාහක් පියෝව කියන්නේ නය හිමියන්ගේෙන් පනස් දාහක් අඩුවෙනු ඔන්න හොම තමාපුතේ දෙවැනි අභ්‍යාසය හැදෙන්ඩ ඕනි හරිදයි දැවෝක අභ්‍යාස අපි හදන්ට පුළන් අපට එක විදිහ අභ්‍යස ගොඩාක් තින අප ඒක ඉදිරිද හදාගන්න පුලන් කලබලව දෙපායි පොතෙත්තව අභ්‍යාස කීපයක් තිනවා ඒවත් කරන්න ඉට පස්ස ෝකට එන අභ්‍යාසසි විශේෂයක්ත්තමා පුතේ අපට දැන් අපි ය ගනදරන පුද දුන්නට පස්සේ අපිනේ ගිනම් කරන සමීරයට ඇතුලත් කර නෑදපුතේ ඒ විදියට පරේක්ෂකරයා ගිනම් කරන සමීකරණයට දාලා දෙනොවටක. අපට තියෙන්නේ ඒකට අදාළ ගනදිරු ටික ලියන් හරි එහම අභ්‍යාස දෙකක් පොතේ තියෙනවාඊීට කලින් ිය හිිකම වෙනස් වන අවස්ථාටික සාකච්චා කරන ඒක අප සාච්චාරට පස ගෙනුම් කරන සමීකරන සම්බන්ධ න්‍යයාත්ම කොටස්ටික ඔක්කමේ වරයි එතරවාට දෙන ඕන ගිුණම් කරන සමිරන හදන්ඩන්න පුලුවන් වවැඩෝනේ මම ඒ වගේ තියෙන විශේෂිය මේ ගිරුම් කරන සමිරන සම්බන්ධය නිිබන්ධයක් මේ සතිය ඔකට්ටිගේ පේ ගරූප්පයකට දානවා. ැයි අපි කැන සල්ලිගේ වෙලා අපි හදාගත් වෙන ගරෘපඇත්තිරන ඒකට ම දානවා සම්න්ධය අභ්‍යාස්ටික. එතර එක ඔොකට්ටේ තනීමම හදන්ඩ ඕන. හරිදි. එතකොට ඒවගේ අප මේ පාඩ කරනන්න ත රෝකට තනම ගන හදන්ඩන ගනන් හදන්ඩ දෙනවා හදද්දි ගැටලු තිබ්බොත් මටසමසජ දන්නම ැටලුවත් තියන කියලා මං ඒවේ කිය දෙන්න පුලනන් ඒල කියල දෙෙනවා එහම නැත්ත අපි පන්තියේදී ඒඒ සාකච්ඡාවට භාජනය කරන්න. හඩපති මංකොට මේ අපි විශේෂ ක්‍රමවේදී හොදාගන්නවා මේ අප මේ අවුරුදදු දෙක සිලබස්සයක් මාසාහයෙන් කවරට යනහි. ඇබ එහෙම ලව කට්ටිගේ දැනුට කිසිදු හානියක් කරන්න දැනුම උපරමෙන් අපි දෙන්ඩ බලාපොරොත්තු වෙන. හරි ඒ හින්ද මෙතන මේක ම පන්තිර අනිත්ත ළමයි ගොඩා ගණ්ඩ බලාපොත්වවෙන්නේ නේද මට අවශ්‍ය ප්‍රමාණය මගේ පන්තිරාවට පස්සේ ම ඉතිරහට ලයිඇමිෂන් කරය නතරන හරි දෙ කියනට ගොඩක් ළයි දාගන කරට මාරුයි මේ වගේ ළමයි පිසක් අපට හිටියම ොහොම ප්‍රමානවත් ේ ඕන ලමයිකුට ප්‍රශ්න හන්ඩ පුලුව න ද ළමයි දාහයක් පහවක් ටම ප්‍රමාන ත් මයි. එකපත්තේ ගරුවරත්තෙක් කතතා කරල ඉග ගඩ ද තියෙන්න නේද ගැටඩුවක්පමට අක්ගලම සේජක වටස්ක් මේ දාලා ගෙන ගණඩ තියෙන්නු රයි මංෝ කටේ මයික තොන් කලනේ තියෙන්නේ මයික තුොන් කරවන්නද. අයි තොන් කරලා තියනකට ප්‍රශ්ණනඇතිනන අපපස්සටහන්ඩ පුළුවන් කටේට. හරි ළම ගඩක් තුරුණතම ක මාරුයි ෆ්‍රී ලාසෙක්වගේ මයිකොන් කරන්ඩ දෙන්න ඇත්ත මංගේඒක. ඇයි කෑකෝ ගහනවා නේද එතර ඕනළම අඇතින්න අනශ්‍යලළමයඇතින්නවා නේද ඇවිල්ල බලයන්ටත්නවාකටේති හෙමර අමාරුවට අප ැ පේක් මේ පලේක් මේ පේකරන කලාසකේ ෙවීම් කරලන ලාසකි අපි හොඳ ටීම් එක හදාගත්තර පස්සේ දරුවත් ගුරුවරයත් අතර හඳම්බන්තාවයක් ඇතිවුණ අවබෝධයක්තින. එතකොට ඕන පශ්නයක් මයිකකොන් කරලාහන්ට පුළුවන්ඒ වගේ සම්බන්ධතාවයක් අපි ළමයි එක්ක ගොඩ නගාගෙන තමා මේ පන්ති වැඩ කටයුතු කරගෙන යන් හරිපුත් ඒන අපිලියාගම් පොඩිමත්තුකාවත් හිමිකම වෙනස්වන අවස්ථ. ම වෙනස්වන අවථා අපි කතා කරලා තියන්නේ මට සටහනද දෙෙන්ට බැරි වුුණ සටහන දීල පිට පස ඉතුරු රණටකට හදාගෙනනය ්‍රයිට්ලිය ගන්ඩ හිමිකම වෙනස් වන අවස්ථ යා ගන්නටහන මේඔ පැදිි කරම අස්ථ කහිපෙති බෝඩගක පැදි කළ තින්නනවා ලියන් ්‍යාපාරයක්‍යාපා හිමිකම වෙනස්වීමට බලපාන අවස්ථා අවස්ථා පහත පරිදි පහත පරිදි පෙළගැස්විය හැකිය පහත පරිදි පෙළගැස්විය හැකිය පහත පරිදි පෙළගැස්විය හැකිය ර් ලියන්ට පලවිනික මේ විදිර ලියාගන්ඩ එක හිමික වෙනස් වවා කියනන්නේ මතද පුති අඩුවෙන්ට පුළන් වැඩුවෙන්ට පුලන් හිඳද පලිනික ගන්නවා හිමික මෙහි වැඩිවීමට නිවස්ාව හිමික මේ වැඩවීම වස්කොප ඩුවෙන්ටත්තුල වැඩුවෙන්ඩත්තුල පිස ගන්න වැඩීමට. මොනාද බලපාන්නේ ප්‍රමි ලක්කන් එකෙන් ලියයාගන්ඩ පලවිනිකමගක්ද අමතර ප්‍රාග්ධන යදවීම අමතර ප්‍රාග්ධනය යෙදවීම හරිද අමතර ප්‍රාග්ධනය ඉට පස්සේ ගුඩ දෙවනි එක ආදායම් ආදායම් නේද ඉළඟ කරුණා පිළියාගමුත් දෙක හිමික මෙහි අු හිමික මෙහි අඩුුවීමට බලපාන මොනවද පලවෙනි එක ගැනිලි දෙක වියදම් ගැනිලි වියදම් හරි උත්තර දීලදිීන හොඳයි ගැනිලි වියදම් ගැනිලි වියදම්ටොන්නටි තමා පට ඉගෙන ගඩ තිබ්බේ ඊට පස්සේ මෙෙන අඩි දහැ කර දිනා අපියන් අභ්‍යස එකට ඕොකට අභ්‍යස පොතේ තියෙනවා හැට හත පිටුවේ ක්‍රියාකාරකම් දෙක ක්‍රියාකාරකම් දෙක හැට හත පිටුවේ ක්‍රියාකාරකම් දෙක අපි එක පස්සෙ කරමු සල දෙක කරලෙමු මහිතන පොත ඇති කර සිරදන ංඟ හරි. විනාඩි දහයක් තියෙනවනට විනාඩි පහත් කර හදන් අපි තුර විනාඩි පය උත්තරේ සාකච්චාක. විනාඩි පහත් කරන හදන් ගොඩක් මයි අප ස්මමාට් ඔන්ලයින් කැම්පස් ගුරප්යකට ජොයින්ටල තිවා පන්තිීන්දලා යිට් එතර එකටේ ුම දැම සාමාන්‍යෙන් කලාසික කහොම ටයිම්ටබලි යන්න කිලා චුට්ටක් බලන්ට එකත් ලාස්සිකවරවෙලා මෙතරන්න ළමයින්ගේ කවර දිකටම මේ පන්තතිර සම්බන්ධට බලාපොරොත්තු වෙන වනා මේ වෙනකොට අපත්තක සබන්ධ නොච්ච ලමයි රයි් නොවෙලා අද පන්තිරාපු කට්ටියකෙන් ඉන්නවානන් මගේ නම්බෙට බින්ඳ හැත්තව එක විසකයි විද හත්සේ ක නම්බරේට වත්ස ම සසේජගත්දාාන්න්න එතකට ඉදිරිදී කට්ටේ රෙජිස්්ට කරගෙන පන්ති ගාස්තුගරටවන පිළිබඳ කරනු දැනුවත් කරන.යි දෙම මපත් දැනුවත් කරලා අව්‍ය තීරි කොටස්ටික මේ විදියට ආවරණය කරගඩ අපේ පන්තිත් එක්ක සම්බන්ධ වටගෙනපි දැනුන් දෙෙනවා අපිනාටි තුනක් දෙන්නව කට ගානවිවර කරගඩ අයිතර ගිනම් කරනමය කරන හොඳ අභ්‍යාස තින භාගරට ආපුවා අපි යවයි දිරේ දී බංවාට ඒටක ඇතුළත් කරලා පොඩිනි බන්ධය අපේ මේ පන්තිරදාල ගරෘප්පය කරම ඇතුළත් කරනවා අ එතරේ ගරුප්පය අපි දෙන්නන්නේ මුදල් ගෙවල එකතුෙන ළමයිට විතරයි ගරෝප්ප එකට සම්බධ කරගන්න එකොට ඒට ඇතුල ළමයි දිරි වැට සලසුම් කරගන්ඩ පන්තිවට පන්ති ගාස්තුගවන්ට අපි කාඩස්පේමන්ට ලිින්ගෙවන්ඩ පුළුවන් ඒක ලිංක එක මගළඟ තියෙනවා හරි ඉවරයියි තව කවර ධදානට තව කීපතනෙක්වරයින්න.

ඒගින් ට පස කෙල් මගේ නමයිනවා මගේ නමට ගේ ලාස් එකේ රෙන්ජිස්ටේසන් නම්බර එකවාගේ නම ස්ත්‍රටික දාලා පන්තිඒ විස්ත්‍රටික දාලා කාඩක් විතටි දාලා ගැවීම කර පස කාඩකින් අඩවෙලා මට මුදල් ලැබෙන අ එහෙමනැත්ත ට ල හ ද ැක්කෝලින් වවාර් පේමන්ට ස්ටම එක QRවාර් ෝඩ්ක් කිස්කන් කරලරන්න. ඒකට වගේ පෝන් එක ඇ්ිකති එන්ටෝනේ නේද කවද මේ අන්තිම හොතයයන්න පෝන් එක ඇ්ිකති එන්ටෝනේ යි ඒ QRවර්කෝඩ් එක ඔයාගේ බැංකුවේ QRවවාර්කෝඩ් එක දාලා එක රජිස්ට වෙලයින් ඕෝන මගතන ගොඩක්ට දැන් අිය ලක් කලාඟ මෝපියල කෝක තියනවා ඒකෙන්ගේ වඩක් පුලන් එහමනත්තාාව කටින් සුපුරු පරිදි ඔන්ලයින් පේට ගිහිල්ලා ඒ දාෝග බැංකවේ ඔන්ලන් පේමටවා රිිස්ට ලයි න න්ලන් බැකින් ගඉල්ල මගේ එකකවන්් නම්බර එකට ඔන්ලයින් පේම් එක කරන්න පුළුවන්. එෙදරෝය ක්‍රම තුන හතරම අපි හඳුනලදිලා තියෙන්නේ ළමයින්ට අවහිරයින් තොරව අපේ පන්තිවරට සම්බන්ධ වන්න හරිද පුතේ එනම් කාලවෙලාව ගියා අපි ගාන්් රක්ගාලා බලමු කොහොමද අපට හදාගන්නඩ තියෙන්න්නේ කියලා ් හරි මම කියන්න ඔයා උත්තර ටික බලන්ට කොහොමද වෙන්නේ කියලා යිට පලවෙෙනගේමොකක්දති කියන්නේ ප්‍රා්ධන යෙදව්වා කොමද වෙන්නේ ප්‍රාග්ධනය වැඩි වෙන ප්‍රාග්ධනයට එකතුව වෙනවාම බෝඩ් හද නැටක්මටික් නේද ප්‍රාධ්ධනයට එකතු වෙනවා ද ප්‍රාග්ධනය වත්කම් සමානයි හිමිකම් දන වගකි ප්‍රාග්ධනය යදව්වාම ලක්ෂයක් මොකද වෙන්නේ වත්කම් වලට එකතු වෙනවා ලක්ෂ තුනක් සොරි ලක්ෂ තුනක් හිමිකම් වටත් ලක්ෂ තුනක් එකතු වෙනවා එඩබස්සේ රුපියල් පනස්දාක පිරිවයු ාණ්ඩ තෝකයක් ිලදී ගත්තා හාමිලදී ගත්තර මොකොද වෙන්නේ රුපියල් පනස්ටහක මුදල් පනස්දහකින් අඩුුවෙනවා නේද තොගේ පනස්දහකින් වැඩි වෙනවා තොගේ පනස්දහකින් වැඩි වෙනවා. හරි එට පස්සේ මාසික කඩුල ලෙස රපයල් දහ දහක් ගෙව්වා අදහදහක් ගෙවද්දිී මුදල් වත්කම අඩුවෙනවා නේද හිමිකමත් අඩුවෙනවා දහ දහකින්. හරි නේද මත් අඩුවෙන දහ ට පස්සේ ති රුපය හලස් බා්ද ග රුපයල් හට දාහට විුුණාව අරුපියල් තලිස් දාක බාන්්ඩදගයක් විුුණාවම අඩුවෙනවා හතලිස් දාහක් කියලා තොගය අපට හැටදාහක් මුදල් ලැබෙනවා එකතු වෙනවා මුදල් මේේද ලාබේ අපට එවා කොච්ටරදද විසිදාහ ඒක එකතු වෙනවා හිමිකම් වලට ඒ එකතු වවා හිමිකම් වලට යිට සරලා වගේ තේරාණ මේමගේ තියෙන දැනුම් අපට ඉළඟට දිත්ව බලපෑම කියන කාරණයට ඕන වෙනවා. මෙතන බලපෑම් තුනක් වෙලා තියෙන මෙතන බලපෑම් දෙක් වෙලා තියෙන මෙතන බලපෑම් දෙකයි මෙතන බලපෑම්කයි. ඕොක අපට ඉළඟ පාඩමට දිත්ත බලපෑම් සාධදිිත්ත සහන් කෙනෙකට වුවමනා වෙනවා. අරිතපුති අ ඊළඟ එකමකදද තෘපියන් ලක්ෂතුනක බැංකුණයක් ලබා ගැනීම මොකද වෙන්නේ ලක්ෂ තුනක් ක්ෂතු මුදල් එකතු වෙනවා වගකීම්මලටත් ලක්ෂතුනක් එකතු වෙනවා. හරිදි ඊළඟ එක ඊළඟකෙන් තියනෙ මොකක්ද තිස්සුරිගේ නිවසේ දුරකතන බිල දාදාහක් ගවා කිසිුට කියැන කවද්ද අයිතිකරු මුදිලිබිල දහදාහක්ගවන දුරකථන බිල මුදල් අඩු වෙනවා පෞද්ගලි ප්‍රයෝජන ගත්ත කන්න යාගේ පෞද්ගලික දුරකථනයනෙ එයින් දමකද කරන්නේ. හිමිකමෙනුත් අඩු කරනවා දහදාහක් හරිද ඊට පස්සේ අවසාන තවයි එකත්තිෙන නයිගතියන්ගෙන් රුපියල් තිස්දාහක් ලැබීම නේද නයිගතියන්ගෙන් තිස්දාහක් ලැබෙනකොට මුදල් වැඩි වෙනවා තිස්දාකින් මුදල් වැඩි වෙනවා තිස්දහකින් නය ගැතියෝ අඩුුවෙනවා තිස්දහකින් නය ගැත්තියෝ අඩුවෙනවා තිස්දහකි ර් ඊට පස්සේ න ගිනම් ගන සමි කරණ දම මේ විදි හදන්නේ වගෙනානක් බොහො පැහදිලවි බෝඩ එක දනවා යිත් කිනුම් කන සමීකර දවකට පුළුවන්න්නේ මෙද ගොඩක් හදාගත්තා කට්ටිය අයි එහින්ද අප මං ොහොම හදාගෙන ගිය ඉරවස්ස ඉළංකරුණ බැංකුන අය සඳහ මාසික පොලිවිය දම පඳාහක් ෙව්වා පොලිය ගෙවම් පුතේ බැංකුන අයෙන් අඩුවෙන් නෑ මේ ලක්ෂතුනෙන් අඩුවෙන්නෑ හරිද පොලිීිය දමක් නම් මුදල්ලොන නොවයි හිමිමනුව විතරයි අඩුව එක වියදම. බැංකුුණය වාරිකයේ ගේෙවවා කිවෝතිතරයි ැංකු අය වගකීමෙන් අඩුුවවෙන්නේ. පැහැදිගටත ඔොතන මරදගන්න ලළම. බැංකු න අය වාරිකයක් ගේෙව කිව තර මේ වගකීමෙන් අඩු කරන්න. බැංකු පොලි ගේව වත්තේ අපි වියදමෙන්. හිමිකම නුයි මුදල්ල නොයි අඩු කරන්්ඩ ඕන. පරසේ විදුලිබිල ෙව්වා වියදන් ගෙවීම හිමික මෙෙන් අඩු කරනවා වත්කම්වලින් අඩු කරනවා. හරිද පුතේ එන අපි අද අපේ කාලය තුළදී අපි බලාපොරොත්තු වනු විදිහට පාඩන් කොටස්ටි කාරණය කරගත්තා ගිෙනුම් කරන සමී කරනාව සංකර. ේ පලවෙනි අභ්‍යසයේ සහ තුන්ගෙනනි අභ්‍යාසය. මකටේ ගෙදරදි කරන්ට න. ගෙදරති කරලා අපේ ගරප්පෙකට දානට අපේේ ගරප ගත්ති නේ අපේ කලාස්සිගෙන ළමහින්නවන ඒ ගරුප්ෙක දාන්ටෙත කොට ඒ ඔකට එක උත්තරටක කොහොමද කියල අපට බලන්ට පුලුව. එන පුද ොකට නැවතතාරාධන කරන අපේත්ත එක්ක තාම සම්බන්ධ ච්ච නැති මේ පන්තියට මුදල්ගවල සම්බන්ධයට බලාගෙන අද පන්තියට සම්බන්ධ විච්ච ති එකට විච්චලමට ආරධනාා කරන අප එත් එකක දිගම එකතුළ මේ ගමනයන්ට සම්බන්ධ වඩ කියලා අප අනිත් ළමයිෆිඩ සත් එක්කම එක තුලා මේ ගමනයන්ට එනම් අපි අදදට පන්ති අවසාන කරනවාඕ් මොනහරි ගැටලුවත් තියනඕන මට මැසේජ්ජ ගදත්ධන්ට ඊට පස්සෙ අතරව ොහරි දනගන්ඩ තිනවාන මේ නම්බර එකට පත්ස මෙසේජ් ගත්ධදාන්ට පොහොමද පන්තිට සම්බන්ධ වෙන්න කියන ආරණේ දනගන්නටයි දෙේන අප වෙලා හරි හරියටම අපි දෙකර පටන්ගත්තයි වගේ හරිටම හතරටිවර කරවා නතතා පන්තිවලට සහභාග ෙන්ටතිවකට. ඒනං අද දවසරපි සලු කටයුතු පන්තිකටයු දවසන් කරවා සිල්දිනාට අයිබෝවන් පරෙක්ෂමෙන් සෞක්්‍ය සම්පන්නව ගෙදරට වෙලා සුරක්ෂිතඉන්ට කියන පනිවිඩයක්ත් සම. හරිපුතයන බදත්සරණයි සසිලදිනනාට